පුරාම ඉන්නේ වේදිකා නාට්‍ය ශිල්පීන් තමයි. නළු නිළියු තමයි හැමතිස්සෙම අපි දකින්නේ කරන්නේ. පරණ හිටියේ නළු නිළියු. අපි ඒගොල්ලෝ දන්නේ වේදිකා නළුව කියලා දන්නේ නැහැ. වේදිකා නළුව ගොජ්ජර වැඩි ප්‍රසිද්ධ නැහැනේ. වේදිකා නළුව අඳුරන්නේ නැහැ ගොඩක් අය. නමුත් අපි අර එතන ඉන්න කරන හින්දා ඔන්න අපිට කියනවා මේ අරය මේ අරය මේ අරය කියලා එක එක්කෙනා කියලා. දැන් අපිට ප්‍රසිද්ධයි ඒගොල්ලෝ. අපි අතරත් ජනප්‍රිය. ඒ අතරදී නිහාල් සිල්වා ඔගොල්ලොන මතක ඇති ඉස්සර හිටිය නිහාල් සිල්වා අතිශය ජනප්‍රිය ජනප්‍රියම නළුව වෙච්ච හාස්‍ය එක්කෙනා. එයා මේ නල්ලතම්බි කියන නාට්‍ය කරපු එයා. පස්සේ තමයි නල්ලතම්බි නාට්‍ය කරේ. නමුත් නිහල් අය ඒ වෙනකොට නාට්‍ය 260ක රඟපාපු නළුවෙක්. එතකොට ඉතින් එයාව දැක්කහම අපි ඉතින් මේ නළු නිළියෝනේ hina වෙනවා, කතා කරනවා. අපිත් එක්ක ඒගොල්ලොත් කතා කරනවා, වතුර බොනවා. අපි ඇතුළට යනවා. අපිට ඊට එහා මුකුත් එතන නැහැ. නමුත් නිහල් අය හැමතිස්සෙම මාව දැක්කහම කතා බහ කරනවා. එහෙම කතා කරලා දවසක් කිව්වා මේ නංගි අලුත් නාට්‍යයක් කරනවා, ඒකේ වැඩමුළුවක් තියෙනවා, එන්න කියලා. වර්ක්ෂොප් එකක් තියෙනවා, එන්න කිව්වා. වර්ක්ෂොප් කියන්නේ මොනවද මම දන්නේ නැහැ. වර්ක්ෂොප් ඉතින් මම මගේ යාළුවගෙන් වර්ක්ෂොප් එකක් කියනවා මොකක්ද අනේ කියලා. එයාත් මම දන්නේ නැහැ වර්ක්ෂොප් එකක් කියන්නේ මොකද්ද කියලා. කියලා පිරිමි ළමෙක් කිව්වා මොකක් හරි වැඩබලක් වෙන්නේ නැති කියලා කිව්වා. පිරිමි ළමෙක් කිව්වා. ඉතින් මේ ඊපස්සේ ඒක දන්නේ සද්ද නැතු හිට. ඊට පස්සේ ආපහු අනිත් සුමානිය හැමතයි ඉඳන් කර වර්ක්ෂොප් එකට එනවාද කියලා. මම කොයි මොකද්දයි ඒක මොනවද කරන්නේ කියලා හව. ඊට පස්සේ කොයි එක මේ නාට්‍යයක් කරන්න පිට රටකින් එක්කෙනෙක් එනවා. එයා නාට්‍ය වැඩමුළුවක් කියලා, ඒ කියන්නේ අපි ඔක්කොම එකට එකතු කරලා මෙහෙම වැඩමුළුවක් කියන එකක් කරනවා. ඒකට එන්නේ ඒකට සා මං කොහොමද නාට්‍ය කරන්න නම් බෑයි, මං නාට්‍ය කරන්න ආස නැහැ කියලා කිව්වහම මේ නෑ නෑ ඔයා එන්න කිව්වා. මම ඉතින් බෑයි කියලා ගියා. ඊට පස්සේ ඔහම ටික දවසක් ගියාට පස්සේ මේ එක දවසක් මේ මම ගෙදරින් ඉන්න අතරේ මේ නිහල්ලයි අපේ ගෙදර ආවා. එතකොට මාරි මේ ගෙදර එනවා කියන්නේ මේ දැන් ගෙවල් වලට යනවා වගේ නෙමෙයි. ඉස්සර පිරිමි කෙනෙක් ගේකට එනවයි කියන එක නිකන් හරි ලොකු දෙයක්. ඒක නිකන් මේ මතර ඔබගේ තරුණ අපේ හොන් මගේ මට අවුරුදු මේ 21ක් 22ක් විතර ඇති. එතකොට මේ එහෙම පිරිමි ළමෙක් ගෙදරට එනවයි කියන එක වටපිටාවටත් නිකන් පුදුමයි, ගෙදරටත් පුදුමයි. ඉතින් අපිට එහෙම එන්නයි හිටින නිහල්ලේ දිගටම හැමදාම ඇවිල්ලා අපේ අම්මට කියනවා මේ මාව එවන්නේ ඒකට කියලා. ඉතින් අපේ අම්මලත් අර ගම්වල හැදිච්ච හරි අහිංසක චරිත. අම්මා කිව්වා ලොකු දුව මේ මිනිස්සයා ගෙදරට එනවා එනවා ඉවර යන්නේ නැහනේ, මේ මේක නවත්ත ගන්න, ඔයා ඒකට යන්න ගිහින් බලන්න කියලා කිව්වා. කියලා අම්මා තව මගේ යාළුවෙකුට කිව්වා පුතේ ඔයත් මෙයත් එක්ක යන්න කියලා. ඊට පස්සේ අපි දෙන්නත් එක්කම ගියා. ගියාට පස්සේ මේ ගිහිල්ලා දැන් මේ යන්නේ අර මනුස්සයා නැත්තම් දැන් ආපහු ගෙදරට ඒ කියන බයට. කොහොම හරි අපි අවුරුද්දක් ඒ නාට්‍ය වැඩමුළුව කරා. ඒ නාට්‍ය වැඩමුළුව කරනකොට මං හිතාගෙන ඉන්නේ ඉතින් අනේ මේක ඉවරුනහම මට මේක ඉවරයි, නාට්‍යයක් නම් කරන්න බෑ, මට නාට්‍ය වල රඟපාන්නත් බෑ කියලා තමයි මම හිතේ. නමුත් අපි දන්නේ නැතුනට මැඩම් ඒ අවුරුද්ද කාලේ අපි රඟපාලා අපි කරපු ඒ වැඩසටහන් වලදී ලකුණු දාගෙන තිබුණා. මම හෙලේනා ලෙත්තිමකි. හෙලේනා ලෙත්තිමකි. එයා තෝරලා තිබුණා මේ චරිතවලට මෙයා මෙයා හොඳ මෙතනින් ඉන්නේ කියලා. මාව දෙවැනි චරිතෙට තමයි ලයිනා කියන චරිතෙට තේරුනේ. මන්ට ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් මං ඉන්නවා. දැන් ලයින්නට මාව තේල්ලා. මං කෝ අනේ බෑ අයියේ මට නම් කරන්න කොම නෑ නෑ මුකුත් කියන්න එපා, සද්ද නැතු ඉන්න ඔයා කරන්න. මැඩම් මං කෝ රඟපාන්න දන්නේ නැහැ. මැඩම් කියන දේ කරන්න කියලා. ඇත්තට මං අදටත් හිතනවා මුකුත් දන්නේ නැති නළු නිළියෙකුගෙන් හොඳ සාර්ථක රංගනයක් හොඳ ඩිරෙක්ටර් කෙනෙකුට ගන්න පුළුවන් කියන එක. මොකද මං මෙලෝදයක් දැනගෙන නෙමෙයි රඟපෑවේ. නමුත් මැඩම් කියන ටික මං කරාලා. කරපු එකේදී මම හිතුවේ නෑ මං ඔච්චර මේ මෙච්චර දුරක් එන්න හැම දෙයකටම බලපෑවේ ලයිනා කියන චරිත තමයි. ඒක ඒ දවස්වල පත්තරවල ගියා අලුත් නිළියක් මෙහෙම වේදිකාවට ආවා, මෙහෙම හොඳ චරිතයක් මෙහෙම රඟපෑමක් කරනවා කිය. ඒ නාට්‍යෙන් පස්සේ තමයි මට අනිත් හැම නාට්‍යයකටම ආරාධනා ලැබුණේ. ඔව්. එතකොට ඔය 1900 එතකොට 84 84. ඔව්. එතකොට ඊට පස්සේ පුන්තිලා සමග ඔබට එක දිගට වේදිකා නාට්‍ය වලටද එක දිගට වේදිකා නාට්‍ය කියන්නේ මට මතක් වෙන්නේ අදත් මාව ඉස්සෙල්ලාම නාට්‍යයකට කතා කළේ විජේ නන්දසිරි කුසුබාවති නාට්‍යයට. මාව ඒ නාට්‍යෙන් දැකලා තමයි මේ
නංගි මෙහෙම අපේ නාට්‍යයක් තියෙනවා, ඒකේ මේ නැටුම් වගේක් තියෙනවා, නැටුම් මේ සින්දු කියන්නේ නැටුම් වගේක් තියෙනවා, එන්න පුළුවන්ද කියලා හැවෝ. ඉතින් දැන් නාට්‍ය වලට ඇවිල්ලා දැන් අපි මේකත් දැන් ෂෝ එක යන කාලෙනේ, දැන් ඉතින් අවුලක් නැහැ. දැන් මමත් ඒකට මට අර මං කියන්නේ ලැබෙනදී ලැබුණාද කොහෙද, මං ඒකට හා කියලා කිව්වා. ඊට පස්සේ අශෝක හඳගමල අලුතෙන් නාට්‍යයක් කරනවා කියලා මම කැලණියේ පදිංචි හින්දා, ඒගොල්ලෝ කැලණි කැම්පස් එකේ හිටින්දා පුන්තිලා බලලා තිබුණා ඒගොල්ලෝ. ඉන්නකවා මේ මාව ගත්තනම් පහසුවක් වෙයි කියන එක ඒගොල්ලොන්ට හිතෙන්නේ නැති, කැම්පස් එකේ ඉන්නේ රිහර්සල් කරන්නේ මම කියලා මට කතා කරා. මම ඒකටත් හා කිව්වා. එහෙම ගියා, එහෙම 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 දිගටම ගියා. ඔය අතරේ තමයි අපිට මේ රූපවාහිනියේ මේ හිටිය ශ්‍රීමති ලියනගේ කියලා. අපි රූපවාහිනී නාට්‍ය පිළිබඳ වෙනම කතාබහ කරන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද ඔබ මේ මාධ්‍ය තුලත් දෙවන චරිතයක් දශක ගන්නවා. ඉතින් වේදිකාව ගැන අපි කතා කරමින් සිටියේ මාලි, මේ දැන් පුන්තිලාගෙන් පස්සේ ඔබට එක දිගට වේදිකා නාට්‍ය ලැබුණා. ඒ නිර්මාණ අතර ඒ යුගයේදී 80 දශකයේදී ලැබුණු බොහෝ නිර්මාණ ලැබුණා. ඒ අතර විශේෂිත නිර්මාණ කීපක් නම් වශයෙන් සඳහන් කරොත්? පුන්තිලා තමයි විශේෂම. ඊට පස්සේ මම කරා පරා මේ කවුද පරක් නිරගේ උත්තමාවි කරලා තියෙනවා. ජයන්ත චන්ද්‍රශ්‍රීගේ අත්මෝරා උත්තුකාරයා කියන නාට්‍ය තුනේම හිටියා. අශෝක හඳමගේ භූමිකා හෙන මාගාත ඒ නාට්‍ය හිටියා. සියන්ත මෙන්ඩිස්ගේ ලලිතා සරච්චන් ජයලත් මනෝරත්න ඒ කාලේ වේදිකාවේ හිටිය දැවැන්තයෝ හැමෝත් එක්ක මට වැඩ කරන්න හම්බුණා. ඒක තමයි අපි ලබලා තියෙන වාසනාව. ඒකේ මොකද අපි බලාපොරොත්තුවෙන් ඉන්න අය අපි බලාපොරොත්තුවෙන් ඉන්නත් කලින් ඒගොල්ලොත් ඒගොල්ලෝ අද මේ නම්බර් එකට ඉන්න අය. ඒ දවස්වල ඒගොල්ලන්ගේ අලුත් නිර්මාණ වලට අපිව සම්බන්ධ කරගත්තා. ඉතින් ඒකෙදි බලනකොට හරි වාසනාවක් ඉතින් ඒක අපිට. එතකොට දැන් ඒ විදිහට මේ වේදිකාව තුළ මේ අහම්බෙන් දීව ගමනකට මං පෙත් හෙලි කරගත් මාලි ජයවීරගේ ඊට පස්සේ පුංචි තිරයට පිවිසෙනවා. ඔබ පුංචි තිරයට පිවිසීම සිදු වුණේ කොයි ආකාරයෙන්ද, කොයි අවුරුද්දේද? පුංචි තිරයට මුලින්ම නම් ආවේ අපි ওই ශ්‍රීමති ලියනගේ රූපවාහිනී තිබ්බා. ඒ දවස්වල හැන්දෑවේ 6ට යනවා කතන්දර පිටුව කියලා එකක්. ඒ කතන්දර පිටුවේ අපි පොඩි 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 චරිත රඟපානවා. ඉතින් ඒකට ගත්තේ ශ්‍රීමති ලියනගේ ඒ දවස්වල වේදිකාවේ හිටිය ළමයි කට්ටියක් තමයි. ඒ ළමයිගේ අද නම්බර් එකේ ඉන්න ජනප්‍රිය නළුව නිළියෝ තමයි එදා වේ අපි වගේ කිසි කෙනෙක් අපි වඳුරන්නේ. නමුත් හැන්දෑවේ 6ට ඒක යන්නේ හින්දා පොඩි ළමයි අතර අපි හරි ජනප්‍රියයි ඒ කාලේ. නමුත් ඒක කරලා ඒක තිබුණා. ඔය අතරේ අපි පුන්තිලා රිහෙස් පුන්තිලා නාට්‍ය කරා. ඒ අතේ මං ඊට පස්සේ අපිට නාට්‍ය වැඩමුළුවේ වර්ක්ෂොප් කියන ඒවාට අපි ආස කරා. ඊට පස්සේ හැමතැනම වර්ක්ෂොප් එකක් තියෙනවා, අපි ගිහිල්ලා ඒකට සම්බන්ධ වෙනවා. ඒත් එක්කම ඩග්ලස් සිරිවර්ධනකර වර්ක්ෂොප් එකේ අපි ඉන්න අතර එතනදි මට මේ මගේ හිතවතෙක් තමයි උදේනි අල්විස්. උදේනි අල්විස් මේ මට ඉඳන් කුවා මෙහෙම අලුත් ටෙලිග්‍රාම් එකක් කරනවා. ඒකට මේ එක්කෙනෙක් හොයනවා එනවද කියලා. මං ඉතින් හා කියලා ගියේ ඔය දූදරුවෝ එකට තමයි. එතකොට උදේනි අල්විස් ඒකේ ඇසිස්ටන්ට් සහාය අධ්‍යක්ෂකවරයා හැටියට හිටියේ. එයා රංගත් පෑව. එයා සහාය අධ්‍යක්ෂකවරයෙක්. එයා තමයි ඊට පස්සේ ඒකට එනවද කියලා උදේනි තමයි මාව ඒ පැත්තෙන් ටෙලිග්‍රාම්ස් වලට මේ එකතු කරලා දුන්නේ. ශ්‍රීමති අක්කගෙන් තමයි මුලින්ම රූපවාහිනී කැමරාවක් ඉස්සරහා රඟපෑවේ. මේ දූදරු නාට්‍යයේ කුසුමලතාගේ ගෝලයා එමිල්ඩා කියලා ඒ චරිතය මහන මම හිතන්නේ ඒ වගේ චරිත දැන් අපිට දැන් ඔබ කියනකොට මට ඒක මතකයට ආවා. ඒ චරිත අපිට තාම මතකයි. මට මතකයි ඒ අවස්ථාවක ඉරංගනී සිරිසිංහ ඔබ බොහොම බැනවදින දර්ශනයක් තියෙනවා. ඒක තව අවස්ථාවක ඔබ දියක් අර කුසුමලතා කියන බොහොම කපටි කාන්තාවක් නේ. ඇයට ඒ කපටිකම් වලට සහයෝගී සපේන. හරි මේ එයා මට තිබුණේ චරිතේ මම ඉන්නේ කුසුමලතාගේ සේවකයා විදිහට නිටියේ. මම එයාට හරි අවංකව සේවය කරනවා. මට මතකයි ඉස්සර මේ මම දන්න කෙනෙක් ඉඳන් කියනවා මේ එයාලා ගෙදරට සර්වන් කෙනෙක් හොයලා දෙන්න කොහම. එයා කොළු අර දූදරු එමිල්ඩ වගේ කෙනෙක් හොයලා දෙන්නකෝ මට. ඒ කියන්නේ ඒ වැඩ කරන ගෙදර එයාට ඉච්චට ආදරය කරන වැඩක් කරන කෙනෙක් කියලා කිව්වා. ඔය කිව්වහම මට මතකුනේ. හරි දැන් අපි මේ අපි වේදිකා නාට්‍යවලත් එක්ක ඈත යනවනේ. පිටරටවල් වලට යනවා, ඈත පළාත් වලට යනවා. දැන් පිටරටවල් වල ඉන්නවා ගොඩාරියක්
ඒ 70 80 දශකෙ මෙහි ජීවත් වෙච්ච අය ඒගොල්ලෙහි ගිහිල්ලා. ඉතින් එතකොට ඒගොල්ලෝ මේ ළඟකදි දවසක් අපි රට ගියාම අපිට හම්බ වුණා එහෙදි ඇඬෙන තරමට දුක හිතෙනවා. ඒගොල්ලෝ පුන්තිලා ගැන කතා කරා, දූ දරුවෝ ගැන කතා කරා. ඒ කියන්නේ අපේ ජීවිත පටන් ගැනීමනේ. එච්චට මේ මිනිස්සුන්ට තාම අපිව මතක තියෙනවා. ඉතින් ඒකට හරි සන්තෝෂ හිතුණා මට. එහෙම ගියාම ආනේ මේ අපිව දන්න අපිට ආදරය කරපු මිනිස්සු මෙහෙ නේද ඉන්නේ කියලා ඉවරලා. ඔව්, ඉතින් මේ ඒ ආදරය ප්‍රතිඵල තවමත් ලැබෙමින් තියෙනවා. මේ නැවත දිගට හරහට ඔබට මේ ප්‍රතිචාර ලැබෙනවා. පූජා මාට් වාසන සුබ දවසක් මාලි කියලා තියෙනවා. ඒ වගේම කියලා සුබ දවසක් මාලි සහෝදරිය සුබ පැතුම් කියලා තියෙනවා. ඒ වගේම HK ගීත් කීර්තිසිංහ සවාසනා ලියනගේ තිල් ගමගේ ජයවර්ධන මේ අය ඔබව බොහොම ආදරයෙන් එකතු වෙලා තියෙනවා. මේ මොහොතේ අපිත් සමග උන් රැඳිලා ඉන්නවා. ඉතින් ඔබට දක්වන ආදරේ තමයි. ඉතින් ඒ විදිහට දූ දරුවෝ එකෙන් ආරම්භ කරපු ඔබගේ පුංචි තිරේ ගමන අද දක්වාම ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් එතකොට මේ වන විට ටෙලිනාට්‍ය කීයකට විතර දායක වෙලා තියෙනවද? ටෙලිනාට්‍ය 25ක 30ක විතර වැඩ කරලා තියෙනවා ඇත්තටම. එතකොට වේදිකා නාට්‍ය, වේදිකා නාට්‍යත් 15ක් 20ක් විතර කරලා තියෙනවා. එතකොට මේ දැන් අපි ඕන කෙනෙක් කොතරම් විශේෂයෙන් ඕනම නළුනිල්ලියෙකුට තියෙනවා තමන් ගොඩක් ආදරය කරපු චරිත. දැන් ඔබ වේදිකාව තුළ මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබ වඩාත් ප්‍රිය කරන චරිතය, ඒ වගේම ටෙලිනාට්‍ය තුළ ඔබ මෙතෙක් රඟපෑ චරිත අතරින් වඩාත් ප්‍රිය කරන චරිතය මොකද්ද කියලා ඇහුවොත් කට උත්තර නෑ. ආපහු දෙන දෙන තියෙන පුන්තිලා, ලයිනා, දූ දරුවෝ, එමිල්ඩා, මං ඒ දෙකට අදටත් පණ වගේ ආදරෙ. මාව මතු කරපු එකක්, මාව දැන් ඔයාලා කවුරු හරි මාව දන්නවනම් දන්නේ ඒ දෙකෙන් එකකින් තමයි. ඊට පස්සේනේ අනිත් ඒවා හැම දෙයක් කරන ඒක මං සුද්දත් දේවප්‍රියගේ මඩොල් දුවේ ගුණවති කියලා චරිතයක් කර මං ඒකටත් හරි ආදරේ. ඒ වගේ අර ගොඩාක් ඇත්තටම ඒව අර හැංගීම් බර චරිත. එහෙම මම වැඩ කරලා තියෙන හැම එකටම මං ආදරේ. මොකද හැම එකක්ම හින්දා තමයි තව එකක් හම්බෙලා තියෙන්නේ හැම නේ. ඒ අනිත් එක තමයි ඒ අධ්‍යක්ෂකවරු මාව විශ්වාස කළේ. පොඩි චූටි දෙයකට හරි මට කතා කරනවා නම් මට ඒක වටිනාකමක්. මොකද නළු නිලියෝ කිව්වහම ලංකාවේ ගත්තොත් කොච්චරද නේ මන් දන්නේ නැහැ ගාන කොහොමද කියන එක. කරන්නේ එක නාට්‍යයන, ඒ නාට්‍යයට මාව තෝරා ගැනීම මට විශේෂයි. ඉතින් එතකොට නේ ඉතින් ඒ විදිහට මේ විවිධ චරිත තුලින් ඔබ දැනටත් අපව හමු වෙනවා. ඒ වගේම දැන් සිනමාව තුලත් ඔබ සිනමාව තුළ කියලා මහා ලොකුවට නෙමෙයි. නමුත් ඒ වුණාට මම සතුටු වෙන්නේ එකයි, දැන් සමහර චිත්‍රපටිවල සමහර චරිතවලට ඒගොල්ලෝ කියන මේකට මේ මට නිලියෙක් ඕනේ, මේ වේදිකාවෙන් මට මෙන්න මෙයාව අරන් දෙන්න අර එහෙම කියලානේ මේ ෆිල්ම් වලට තෝරගන්නේ. ඉතින් මම එතකොට ගොඩාක් සතුටු වෙනවා. මොකද මේ අයෝම කියන පරක්ම නීරියල්ගේ අයෝම චිත්‍රපටි මම කොටසක් රඟපෑවා. එතකොට සුනිල් ආරියරත්නගේ උප්පලවන්න චිත්‍රපටි රඟපෑවා. එතකොට සරත් ධර්ම, සරත් විජේසේකරගේ ගාමිණී ෆිල්ම් එක, ජයන්ත අයියාගේ ගරිල්ලා මාර්ග. ඒගොල්ලෝ මේ අපිව ගන්නේ නිලියෝ කියලා කොටසක ඉන්න අය විදිහට නෙමෙයි, රංගන ශිල්පිනියක් විදිහට මේ කැරක්ටර් එක, මේ චරිතය යාට කරන්න පුළුවන් කියන විශ්වාසය මත. ඉතින් ඒ මත මට ආරාධනා කරපු ඒවට මං ගිහිල්ලා වැඩ කරලා තියෙනවා. මම ඒ ගැන හරි සන්තෝසයි. මොකද ඒ මට ලැබෙන කොටස නේ. ඔව්. එතකොට මේ අයෝම චිත්‍රපටයේ ඔබ මම හිතන්නේ විනස්ම විදිහ චරිතයක් කරේ කියන නපුරු. ඔව් මං හරි නපුරු මතකද ඒක. ඒක සුවර්ණමල්ලවරච්චි මගේ නෑ නටින්නේ. මං එයාට මට දරුවෝ නැහැ. මං දරුවෝ නැති ඉඳ එයාගේ දරුවා බලෙන් උතුර ගන්න අර ඒ වගේ චරිතයක්. ඉතින් ඒක චරිතයක් විදිහට මං හිතන සාර්ථකව කරා කියලා. ඉතින් ඒක මේ සුවර්ණ අක්කත් එක්ක, සුවර්ණත් එක්ක අක්කත් එක්ක මම සුවර්ණ අක්කා මුලින්ම දැක්කෙත් ඒකෙදිම තමයි. මේ සාර්ථකයි ෆිල්ම් එක සාර්ථකයි නේ නේද කොහොමටත්. ඔයාලට මතක තියෙනවයි කියන්නේ ඒක තාම ඒ චරිතේ සාර්ථකයි කියන එක. ඉතින් දැන් ওই විදිහට මේ රංගනය යෙදෙනකොට දැන් අපි අර විශේෂයෙන් කලාකරුවන් නිරන්තරයෙන්ම මේ සියලු සියක් තෘප්තිමත් වෙන්නේ නැහැ.
මොකද ඔවුන් නිරන්තරයෙන්ම යම්කිසි නිර්මාණයකින් සතුටට තෘප්තියට පත් වුණත් ඊට පස්සේ තවත් දෙයක් කරන්නට ඔවුන්ගේ මනස පෙළඹෙනවා. ඒ කලාකරුවට උපතින්ම ලැබිච්ච දේ. මම හිතන්නේ ඒක නිසා තමයි ඔවුන් ක්ෂේත්‍රය තුළ පවතින්නේ. දැන් ඔබට වුණත් මේ ඇති තවත් ආශාවන් මම මේ වගේ චරිතයක් පාන්න තිබ්බනම් ආසයි. ඒ වගේම කලාවේ ඊට වඩා වෙනත් ඉසව් තියෙනවා. ඒ වගේ ප්‍රතිවලට යන්න ආසයි. ඒ වගේ ඔබගේ හීන මොනවද කලා ශිෂ්‍යය තුළ? මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම මට මේකේ මේ අර දැන් සමහරුනේ මම මෙහෙම කරන්න ඕනේ අර එහෙම. මට ඒ අන්නේ එක තමයි මගේ තියෙන. මට එහෙම හීන නැහැ. මේ මම මෙහෙම කරන්න මට තව මෙන්න මේ වගේ මට මේකේ එහෙම දෙයක් නැහැ. මට ලැබෙන දේ මම කරනවා. මම දැනට හිතාගෙන ඉන්න මට වෙලාවකට හිතෙනවා මේ දැන් මං ආපු ඩියුටි ඉවරයි. මම මෙහෙම මේ ලෝකෙට ඇවි ආපු ඩියුටි මගේ ඉවරුණා කියන එක මම හිතලා ඉන්නේ, හිතන් ඉන්නේ. ඉතින් ඒ ඩියුටි ඉවරුණා දැන් මං ඉන්නවා. මේ ඉන්න අතරේ මම මොන හරි යෙදෙනවා. ඒක මං මූසල වෙන විදිහට මම පැත්තකට වෙලා ඉන්නේ. මං හිතනවා මාව මෙහෙට එව්වා මගේ අම්මව තාත්තව බලන්න කියන හැඟීම තමයි මට තියෙන්නේ. මං ඒක කරන්න පුළුවන් උපරිමෙන් කරා. මගේ අම්මා තාත්තා කොහේ හරි ඉන්නවා නම් තැනක ඒගොල්ලෝ ඒ වෙනුවෙන් මට ආශිර්වාද කරන එක තමයි මම මේ අද මෙහෙම හොඳට ඉන්නේ. ඉතින් මං හිතනවා මං ඒ ඩියුටි හොඳට කරා. සාමාන්‍යයෙන් අපි මේ ලෝකෙට ආවම අපිට මොකක් හරි ඩියුටියක් තියෙනවා හැමෝටම. ගොඩක් අය ඔක හරියට කරන්නේ නැහැයි කියන තැන මං දන්නේ. මම කරා ඒක උපරිමේ. ඒ උපරිමේ කරලා ඉවරයි. දැන් මට වැඩක් නැහැ ඇත්තටම. දැන් මම මේ ඉන්නවා. මම නාටි රඟපානවා, ගෙදර යනවා, ගෙදර ඉන්නවා, තව වැඩක් කරනවා, මිනිස්සු හම්බෙනවා. ඒ ජීවිතේ මං ගෙනියනවා. ඕකේ ඕන්නේ වෙන තව මොනවාද ඕනේ මට සමුත් ඕනේ. නිලියක් වශයෙන් ඔබ රංගපෑ චරිතවලට අමතරව දැන් ඔබට ආසාවක් නැද්ද මට මෙන්න මේ වගේ චරිතයක් කරන්න තිබ්බනම්? මට මේ මෙහෙම චරිත රඟපාන්න තිබ්බනම් කියලා. අනේ ඇත්තටම මට එහෙම ඉන්නේ නැහැ. ඒ ඕ අනේ අනේ මම මේක කරන්න ඕනේ අරක කරන්න ඕනේ කියලා ඒවා ඇත්තටම බලාපොරොත්තුෙන් ඉන්න ඇයට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මං කොහේ හරි වැඩක් කරලා ආවහම මට හොඳ ප්‍රොඩක්ෂන් එකක් එක්ක මම වැඩ කළාම මං හිතනවා අනේ ඒ වගේ අර අනේ තව කෙනෙකුටත් ඒක හම්බෙනවා නම් හොඳයි එතන වැඩ කරන්න. එහෙම කියන හැඟීමක් තියෙනවා. ඒ මට නෑනේ අනේ. එතකොට දැන් ඔය සමහර වෙලාවට ඔය ගොඩක් වෙලාවට කලාශීෂ්ටෙන් කියනවනේ තමන්ට ලැබුණු අවස්ථා හිමි වෙච්ච අවස්ථා ගැන කතා කරනවා. සමහත් තමන්ගේ අවස්ථා තව අය උදුරාගත්ත අවස්ථා ගැන කතා කරනවා. ඒ වගේ ඔබට යම්කිසි දේවල් ලැබෙන්නට ගිහිල්ලා ඒවා ඔබට අහිමි වෙච්ච අවස්ථා එහෙම තියෙනවද? නෑ මම හැමතිස්සෙම කිව්වේ මට ලැබෙන ටික කාටවත් උදුරන්න බෑ. ඔය දැන් සමහර කියන මටම ඔහු කැරක්ටර් එකට මට කතා කරේ. දැන් එයා කරන්නේ නෑ. එයාට කතා කරා වෙන්න පුළුවන්. හිමි තිබින් තියෙන කෙනා තමයි ඒක කරන්නේ නේ. ඒක නිසා දැන් අපි දැන් අපි දෙන්නෙක්ව ගමුකෝ. මෙයා දැන් ඔයා මෙයාව බඳිනවයි කියමුකෝ. ඔයා බඳිනවා. ඊට පස්සේ බැන්දට පස්සේ ඔය දෙන්න වෙන් වෙනවා. මෙයා මේ තව එක්කෙනෙක්ව බඳිනවා. මම හිතන්නේ නෑ ඒ එයාට තිබිලා තින්නේ අරග. එයාගේ හිමිතැන අතන තිබිලා තින්නේ. එයා මේ ඉතින් මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වුණා කියලා මම මෙතන එක වැරදිද දන්නේ නෑනේ. මට ඉතින් ඒ උනාට හිතෙන්නේ එහෙම තමයි. මං හිතන්නේ කිසි කෙනෙකුට කිසි දෙයක උදුර ගන්න බෑ. බලයට ගන්නත් බෑ. බලයට දෙන්න දැන් අපි ආසයි කියලා අපිට මේ අර පෙන්නන හැම ටෙලිනාට්‍යයකම හොඳම චරිතවලටනේ අපි ආදරය කරන්නේ. අපිට ඔක්කොම කරන්න පුළුවන්ද? ඔක්කොම ලැබෙනවද? නෑනේ නේ. අපිට ලැබෙන ප්‍රමාණය මට නම් ඇති බුදුම්මේ මං සතුටු වෙනවා. මට වැඩි හම්බෙලා තියෙන ප්‍රමාණය කියන එක. එතකොට දැන දිගටමත් ඒ වුණත් ඔබ රංගනේ ඉතින් ජීවත් වෙන්න එපා. මේක අපි කඩා වැටීමකට යන්න නරකයි. නමුත් ඒ වුණාට මේ පවතිනවා. මං ආසයි ලස්සනට ජීවත් වෙන්න. ඔව් මගේ රස්සාවෙන් ඉතින් ඒක. ඔව්. එතකොට මේ වෘත්තීය නළු නිළියන් ගොඩක් වෙලාවට මේ කියන දෙයක් නේ අපිට මේ කලාවතුනින් ලැබෙන දේ විශේෂයෙන් පිටරට සාපේක්ෂ කරලා සමහරු කතා කරනවා. ලැබෙන දේවල් ගැන සමහරු තෘප්තිමත් නැහැ. මොකද කලාකරුවෝ වෙන වෙන රැකියාවල් කරන අය වගේ නෙවෙයි. පෙන්ෂන් එකක් විශ්‍රාම වැටුපක් නැහැ. ඉතින් වෘත්තීය නිලියක් විදිහට මේ ලංකාවේ තියෙන තත්ත්වය ගැන ඔබ තෘප්තිමත්ද? ඔබගේ ජීවිතේ ඔබ ගොඩනා ගන්නත් තියෙන්නේ වෘත්තීය ආර්ථික ස්වාධීන පැත්තෙන්? මම තෘප්තිමත්. ඇයි එහෙම කියන්නේ? මම කාට උනත් කියන්නේ එහෙම කියන්න එපා. මොකද මම අනිත් නළු නිළියෝ අපේ ලංකාවේ ඇතුලේ අපිට වැඩක් නැහැ ලෝකෙ ගැන. මම කියන්නේ අපේ රට ඇතුලේනේ අපි ජීවත් වෙන්නේ. අපි මේ රුපියලෙන්නේ අපි ජීවත් වෙන්නේනේ. එතකොට අපිට ලැබෙන ප්‍රමාණයක් තියෙනවා. මම කියන්නේ ලැබෙන ප්‍රමාණය ඇතුලේ අපි ජීවත් වෙමු. ඒක දැන් මම ඔයා කරන දේ මම කරන්න මං හිතුම්
කරන්න යනවයි කියලා ඔයා කරන්න දේ මට කරන්න බෑ. මට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය මම වියදම් කරගත්තොත් මට හම්බෙන මුදලත් එක්ක මට පුළුවන් ජීවත් වෙන්න. මම නමුත් තව කෙනෙක් නෑ අරය මේ මේක කරන්න අරග මමත් අරයට වැඩිය මෙහෙම ගන්න අරවා මේවා කරන්න ගියොත් නම් අපි අමාරු වැටෙනවා. මං හරි දුක් වෙනවා පත්තරවල එහෙම වෙලාවකට මේ ලිපි දානවා. මට බලන්න කෙනෙක් නෑ. මං ගැන කවුරුත් හොයන්නේ නෑ. අපිට ආණ්ඩුවෙන් සලකන්නේ නෑ කියලා. ඇයි අපිට එහෙම කරන්න ඕනි? ඇයි අපිට එහෙම කරන්න? අපි අපිට හම්බෙන රුපියල හරියට වියදම් කරගත්තා නම් අපි ආඩම්බර විදිහට ජීවත් වෙන්න පුළුවන්. අපිට දෙයියන්ගේ පිහිටයි. මම මන් තරම් මට හම්බෙලා නැහැ. සමහර නළු නිළු රඟපාපු තරම් මුදල් මට හම්බෙලා නැහැ. නමුත් මට හම්බෙච්ච එකේ මම ජීවත් වෙන ක්‍රමය, මම ඉන්න තැනක් හදාගෙන මගේ වටපිටාව සාර්ථක කරගත්තාම මම එහෙම ජීවත් වෙනවා. ඉතින් මට දුක හිතෙනවා. මට වැඩි හම්බ කරපු අරගොල්ලෝ ඇයි ඒක කරගත්තේ නැත්තේ නේ? ඒකින්ද මම හැම මම නම් හිතන්නේ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන තමන්ට හම්බෙන රුපියල කොහොමද මේක අදට අද රුපියල අද සත පහ පාවිච්චි කරන එකද හෙට සත පහ කොහොමද පාවිච්චි කරන්නේ කියන තැනට යන්න ඕනේ. එහෙම නැතුව අනිත් අය කන බොන හැටි, අනිත් අය අඳින හැටි, අනිත් අය ගමන් බිමන් යන හැටියට ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පිනියත් සමගයි අපි ඔබ වෙනුවෙන් මා වැඩසටහනත් සමග අද මේ එකතු වී සිටින්නේ. දැන් ඉතින් නැවතත් අපි ගීත විරාමයකට යන්නටයි සූදානම් වෙන්නේ. මේත් මාලි ජයවීරගේ බොහොම ප්‍රියකරන ගීතයක්. අපිට කලින් ගීතය පිළිබඳවත් අදහස් විමසන්නට තියෙනවා. අපි ඊළඟ විරාමයෙන් පස්සේ ගීත දෙකම පිළිබඳ අදහස් විමසමු. ඔබ මේ ගීත තෝරා ගන්නට හේතුව දැන් ඔබගේ දෙවැනි තීරීමට තමයි අපි මේ සූදානම් වෙන්නේ. गुंगा जीविते तो पन दुना दिस प्रेम हल ऐसेना रेडियो रन लगा लबन ही तक बागे सबन या बहंगुने मगे लगिन रंदुने रेडियो रन लगा सबन की आवन मगे वरुन की न समतन मलसे लोम असल हल एआई अपे रेडियो www.radioramlanka.lk Sri Lanka api hada Thank you.
දන්නති මකන ඉතින්නට ඔබ අත දෙන්නති අම්මා සිප ගන්නති අම්මේ ඔබ ඉනෙහින්නති මට පින්නති උතුම් වඳින ලෙස වඳිනි නැති වන් වඳී ගෙවන් වන්නට අද මට පින්නති උතුම් වඳින ලෙස වඳිනි වැටි ඔබ මත් බුදු බව ලබනු ඇති ඔබ මත් බුදු බව ලබනු ඇති ඔබ මත් බුදු බව ලබනු ඇති ඔබ වෙනුවෙන්ම අද ඔබ වෙනුවෙන්ම වැඩසටහනට සහභාගී වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනි මානිජය වීර ආර්යවංශ කුලතිලක සමග යෙදෙන සොඳුරු පිළිසඳරට ඔබත් එක්වන්න අද සවස 4:00 සිට ඔබ වෙනුවෙන්ම වෙලාව 5:45 විනාඩි 6යි. ඔබ වෙනුවෙන් මා ඔබේ ආදරණීය වැඩසටහනේ දෙවැනි හෝරාවටයි ඔබ මේ එක්වී සිටින්නේ. ඉතින් අද දවසේ මේ වැඩසටහන සමග අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පිනියක්, ඇය මාලි ජයවීරගේ. ඉතින් මාලි, අපි ඔබේ කලා ජීවිතය පිළිබඳ පුරා හෝරාවක් තිස්සේ කතා බහ කළා. මතකද ඔබට ඒ දශක ගානක ඉතිහාසයේ ගොනු කරලා තමයි අපි පැය තුල කතා කරේ. මොකද ඔබ කළ දේ පිළිබඳ ඊට වඩා අපිට කතා කරන්න පුළුවන්. නමුත් අපි පැයක හෝරාවක් තුල කතා කරා. ඒ වගේම මේ හෝරාව තුල අපි ඔබ ප්‍රිය කරන ගීත දෙකක් තෝරා ගත්තා. ඒ අවස්ථා දෙකේදී මම කිව්වා ඒ ගීත තෝරා ගැනීමට හේතුව ගැන කතා කරනවා කියලා. අපි මුලින්ම අපි ඉතිරි පැය කතා බහට යන්නට කලින් ඔබේ ගීත දෙක තෝරා ගන්නට හේතු ඇති ඒව ගැන කතා කරලා ඉන්න. මම ඉස්සෙල්ලම සංගීත විජේසූරියගේ අර මේ පෙරහැර ඒ සින්දුව මේ මං ඒකෙදි අර මගේ තරුණ කාලෙට යනවා. ඒක මං ඒ කාලෙදි ඕක මං වින්දේ නැහැ. මං පහු කාලෙක ඒක බලනකොට මේ ඒ සින්දුව අහනකොට මට හිතුණා අපි තරුණ කාලෙදි අපි එක එක බලාපොරොත්තු තියන් ඉන්නවන්නේ. ඉතින් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඔන්න දැන් විවාහ වෙන්න ඕනේ කියලා ඉන්නවා. එතකොට විවාහ වෙන්න චරිත හිතේ තියාගෙන ඉන්නවා. එතකොට අපි දකිනවා. දැක්කහම මේ අපිට එයිද, මෙයා අපෙන් අහයිද, මෙයා දැන් බලන්න ආපු කෙනෙක් හරි දැන් කැමති වේදයිද, අර එහෙම තියෙනවන්නේ. ඒ එතකොට අපේ හිත ඇතුලේ තියෙනවනේ. ඒකට හිත ඇතුලේ පන් තේරු නැටුම් නටනා කියනකොට මට නිකන් මන්ට හිතුනේ ඒක ඇත්තට ඒ කියන්නේ ඇත්තනේ කියලා. ඒ කියන්නේ සිතුවිලි රටාව ඉතා අපූර්වට ගීතේට නිර්මාණය කළා. ඔව්, ඇත්තට අපිත් එහෙම දැකලා අපි ආස කරන. මොකද අපි මේ අපි අනේ හැංගීම් කියලා දේවල් තියෙනවනේ අපිට. එතකොට කෙනෙක්ව දැක්කහම ආස හිතෙනවා. දැන් මෙයා එතකොට ඒ වයසේදී අපි හිතන්නේ ආ මේ අපෙන් අහයි දන්නේ අපි. එනවනේ පොඩි හැංගීමනේ. එතකොට අපේ එන චිත්‍රය තමයි මේ සින්දුවේ තියෙන්නේ. ඊට පස්සේ ඔක්කොම වෙලා දැන් හිතනකොට හිතනවා දැන් සේරම ගියානේ. පෙරහැර මාව පහු කරලා ගියා. දැන් ඉතින් ගිහිල්ලා ඉවරයි. දැන් මෙහෙම ඉන්නවා කියන හැංගීම මට ඒ සින්දුව යද්දී එහෙම හිතන එක අපේ ජීවිතවලට කොච්චර බලපානවද කියලා. දෙවනි ගීතය නම් ඒක ඉතින් නිර්මලා රණතුංගගේ ගීතයක්. ඒක
මං හිතන්නේ ඒක අකමැති අය කවුරුත් ඇති කියලා තමන්ගේ අම්මා ගැන ඕන කෙනෙකුට ඉන්න මේ ලෝකේ තියෙන වටිනම වස්තුවනේ තමන්ගේ මෑණියන්. ඉතින් ඒ අම්මා කෙනෙක් අපි වෙනුවෙන් විඳපු දුක අපිට තේරෙන්නේ නැති වුණාට අම්මා කෙනෙක් ලෙඩ වෙලා ඉඳද්දි අපි චුට්ටක් එයා වෙනුවෙන් මහන්සි වෙනවනේ. අම්මා අපිව හදන්න මහන්සි වෙච්ච තරම අපි ලෙඩ වෙච්ච වෙලාවේදී මහන්සි වෙනව අඩුවිනේනේ. ඉතින් මට ලෙඩ වෙලා අපේ අම්මා ඇඳේ ඉඳද්දි කරපු දේවල් කරන කොට මට ඔය ගීතයත් එක්ක ඒ දෙක එකට එකතු වෙනවා හැම තිස්සෙම. ඉතින් මම ඒ ගීතයට හරි ආස ඇත්ත තමයි නේ. ඒ සින්දුවේ තියෙන හැම වචනයක් මේ අම්මා ගැන ඇත්ත ලියලා තියෙන්නේ කියන දේ. මම කිව්වා අපේ දෙවැනි හෝරාවේ පළවෙනි හෝරාවේ ඔබේ කලා ජීවිතය ගැන කතා කරා. දෙවැනි හෝරාවේ ඔබේ පෞද්ගලික තොරතුරු කතා කරමු කියලා. ඉතින් ඒකට ඔබ හොඳ ප්‍රවිෂ්ටයක් ලබා දුන්නා ඒ ගීත දෙක තුලින් කියලා මම හිතනවා. ඉතින් මාලි අපි පෞද්ගලික තොරතුරු කතා කරනකොට ඔබ කැලණිය ප්‍රදේශයේ. ඔව්. ඒතකොට ඔබේ පෞද්ගලික තොරතුරු ගැනත් ඔබගේ සහෝදර මට මගේ අයියා ඉන්නවා. මම ඊට පස්සේ මගේ මල්ලි මගේ නංගි අපි හතර දෙනයි. අයියා විවාහ වෙලා යා දුවලා දෙන්නෙක් ඉන්නවා. මල්ලි විවාහ වෙලා දුවයි පුතයි ඉන්නවා. නංගි විවාහ වෙලා දුවලා දෙන්නෙක් ඉන්නවා. මම විවාහ නොවී තනියෙන් ඉන්නවා. දැන් අපි කතා බහ කරනකොට දැන් ජීවිතේ මූල ආරම්භක අවදී බාලවියනේ. දැන් මාලි ඇත්තටම දැන් කලාශිෂ්‍ය ඕනම කෙනෙක් කියහුවත් කියන්නේ මාලි බොහොම නියුණු තැම්පත් කෙනෙක්. මාලිගේ නරකක් කියනවා මට ඇහිලා නැහැ කවදාවත් කලාශිෂ්‍ය කිසිම මේ මගේ දශක දෙක තුනක ඉතිහාසය තුළ. ඉතින් මේ නියුණු තැන්පත් කෙනෙක් කියලා එක අතකින් මාලි නියුණු තැන්පත් කෙනෙක්. ඒ වගේම අපි මාලි විවාහ වෙලා නැහැ. ඒ කියන්නේ අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් මාලි බැඳලා නැහැ. හැබැයි මාලි පුංචි කාලේ නම් බැඳලා තියෙනවා මේ දඟ වැඩිකම හින්දා කතා කරමු මේකෙන්. ඒ බැඳලා තියෙන. ඒ කියන්නේ ඇත්තටම මම වට කලින් කියලා තිබුණා කතන්දරේ බය පත්තරයකට ලියපේ. මම හරියට ඒ දවස්වල ඇවිදිනවලු. අම්මා කියනවා බේර ගන්නම බැහැලු වැඩේ යනවලු. කොහේ හරි ඉස්කෝලේ නිවාඩු දුන්නාම අපේ පවුලේ හතර දෙනෙක්නේ. අම්මා මේ දැන් මේ හතර දෙනාම බලා ගන්න එපා. ඉතින් අම්මා ඉඳන් කියනවලු ඔක්කොමත් බලන්න පුළුවන්. මෙයාව තමයි අල්ල බැරි කියලා තාත්තා හැමදාම හවසට ආවහම දිනවලු. ඒ කාලවල වල දැන් වගේ මේ අපේ ඉඩම කොටස් කරලා තාප්ප ගහලා ගේට්ටු දාලා එහෙම නැහැ. ওই වාටේම අපිට ඕන තරම් ඇවිදින්න කරන්න පුළුවන් පරිසරයක තමයි අපි ජීවත් වෙන්නේ. අපේ අම්මා හැමදාම ඔක තාත්තට කියනකොට තාත්තට කේන්ති කියලා තාත්තුක මේක හරියන්නේ නැහැ කියලා අපේ ගෙදර තිබ්බ ලොකු කොටයක්. ඒ කොටේට දම් වැලක් දාලා අපේ තාත්තා මගේ කකුලට දාලා ඉබ්බෙත් දාලා මේ වැඩට ගියා. ඉතින් ඒ කොටේ ටිකක් බර කොටයක්. අපි පොඩි කාලේ හැටියට අපිට ඒක උස්ස ගන්න ටිකක් අමාරුයි. නමුත් මේ මම ටික දවස් දැන් හැමදාම මේක හවසට ලෙහෙනවා. ඉතින් දවස් 3ක් විතර ඔහොම දාලා තියෙනවා. මම එක දවසක ඕකත් අරගෙන ගිනි ගොඩක් ගාවට ගිහින් ඉඳගෙන ඉන්නවලු ගිනි ගොඩපත් වෙන එක බලන්න කියලා. අම්මා ආපහු ගෙනගොල මේ කොට දැම්මට වැඩක් නැහැ මෙයා යනවා කියලා. ඊට පහුවෙන්ද තාත්තා යාළුවෙකුත් එක්ක එනකොට මම අර කොටෙත් එක්ක අර ඉස්සරහා ඉඳගෙන ඉන්නවලු. තාත්තගෙන් ඇහවලු ඒ තාත්තගේ යාළුවෙක් ඇවිල්ලා මේ මාමකවලු මොකද මේ කරලා තියෙන්නේ කියලා අර කොටේ තිබ්බෙත් දාලා දරුවෙකුට එහෙම දෙයක් කරනවද කියලා. ඊට පස්සේ තාත්තලා ඒක කරන්නේ නැත් ඉතින් නිකන් නේද අර එනපුට ඔක්ක මතක් වුණා කියන සින්දු යනකොට මතක් වෙනවා අපි හදන්න කරපු දේවල් නේ කියලා. ඉස්සර මට ඉතින් තාමත් අපේ කට්ටිය ඉනා වෙනවා මේ ඉබ්බ දාලා හැදුවි මේ ඉබ්බ දාලා හදාගත්තේ ඉඳක් දන්නේ තාම මේ ඉදට් වෙලා ඉන්නේ කියලා කියනවා. ඔව් ඉතින් ඇත්තට දැන් මේ බාලවේදී ඔබ බොහොම දඟකාර චරිතයක්. ඒ දඟ ගතිය අඩුනේ දඟ නෑ දඟ නෙමෙයි මේක මර ඇවිදින එක විතරයි යෝගේ දඟ. ඇත්තටම ගත්තාම මේ ඇවිදින ටික තමයි අම්මට තිප්ප හරිම අමාරු. මොකද අම්ම යන්න එපා හොයන්න ගේන්න කරන්න යන්න එපා. ඉතින් ළමයිනේ අපි චූටිනේ. ඉතින් එතකොට දැන් වගේ නෙමෙයිනේ. නමුත් මේ මම ටිකක් වාස ඇති මොකද මේ අපේ අම්ලා ඒ දවස්වල මට හොඳට මතක මම තමයි අපේ පවුලේ වැඩිපුරම ගුටි කාලා තියෙන එක්කෙනා. ඇත්තටම ගුටි කාලා තියෙන තාත්තගේ අම්මගේ නෙමෙයි. අම්මා ගහනවනේ මේ අම්මා ඇවිල්ලා තාත්තට කියනවනේ මේ මෙන්න මෙයා මේ අද මෙහෙමයි මේ හරි ගියා මෙහි ගියා මගේ වැඩිම ගිනි ගොඩවල් ගාවට යනවා ඒකළු ඉස්සර. ඒ කියන්නේ ඔබ මේ ඔබට ප්‍රිය කරන දෙයක් තමයි ගින්දර. අනිවාර්යයෙන්ම එමිකන්නේ පොඩි කාලේ නෑ අනේ ඉතින් ඉස්සර දැන් වගේ නෙමෙයිනේ ගෙවල් ඉස්සර ගිනි ගොඩක් ගහනවා ඉතින් ගෙදර තියෙන කුණු ටික එකතු කරලා මේ එතකොට මේ ඔබ මේ ඒ විදිහට දඬුවම් ලැබපු අවස්ථා පොඩ්ඩක් සිහිපත් කරගමු. ඊට අමතරව මේ නැවතත් ඔබට ප්‍රතිචාර කීපයක් තියෙනවා. දිගටම ප්‍රතිචාර ලැබෙමින් පවතින මාලි අසන්ත පෙරේරා තිලින
මීඩියා වර්ල්ඩ් ලස්සන ගීත තිරීමක් කියලා කියලා තියෙනවා. යොක්මා යෝග මාලා ලක්දිල් පීරිස් වාසන ඇත්තමයි මාලි කියලා තියෙන ඇත්තමයි මාලි මහත්මිය ඔයා හරි අද ඔයා වගේ අයි ලංකාවේ අඩුයි කියලා වාසන කියලා තියෙනවා. ඔබගේ අදහස් වලට ඇය අගේ කරලා තියෙනවා. ඉතින් ඔබට ආදරය කරනයි තමයි මේ විදිහට ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් මේ මාලි පුංචි කාලේ එහෙම තාත්තගෙන් වැඩිපුර ගුටි කන්න කරපු දඟ වැඩ එකක් දෙකක් මතක ඇත. දඟ වැඩ කියන්නේ එහෙම මට එහෙම නැහැ. අර ඉස්සර ඔය දැන් වගේ දැන් ළමයිගුර ගහන්නේ නැහැ නේ. මං ඒ දැන් ළමයිට ගහන්නේ නැති එකේ ප්‍රතිඵල දෙමව්පිය පහු කාලේ විඳිනවා. දෙමව්පියෝ මේ ළමයිගුර ගහනවා කියලා ළමයිකුගෙන් වැඩක් ගන්නෙත් නැහැ ගෙවල් වල නේ. මං හිතන්නේ අපිට මේක ඔප්පෙත් හොදලා දෙන්නේ අම්මලා. ඔව් අපි දවස් තුනක් දෙකකට. ඔව් තේ ටිකක් දැන් අපිට අපි වුණා දැන් අපි නංගිලට ගොහම මොනව හරි කියලා කරගනු බෑ. ඒගොල්ලෝ පාඩම් කරනවානේ. කියලා ඒගොල්ලෝ තේක ළඟට ගෙනින් දෙනවා. ඒකේ ප්‍රතිඵල විඳින්න වෙයි පස්සට. මේ කියන්නේ මම දැන් දැකලා තියෙනවා එහෙම කරපු අයගේ දරුවෝ දෙමව්පියන්ට මේ සලකන හැටි දැක්කහම ඔය ටික නේද කවදා හරි මේගොල්ලෝ කියන එක හිතෙනවා. ඉතින් මට දැනට නමුත් අපේ දෙමව්පිය අපිට ගැහුවා තමයි අපි වැරද්දක් කරාම ඒක ගැහුවා කියන්නේ මේ බිම දාගෙන මේ එහෙම නෙමෙයි තේ එකක් ගහන එක අපිට ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින් ඇත්තට මේ ගහලා කරන හදපු එකේ ප්‍රතිඵල අපේ දරු හතර දෙනා ඇතුලේ නම් තියෙනවා ඉතින්. එතකොට දැන් ඔබ ওই විදිහට ඔය විදිහට හෙලිලෝල් තාරුණ්‍ය ළමාවිය ගත කරලා ඔබ තාරුණ්‍යට පිවිසෙ. ඔබ මේ තාරුණ්‍යදී තමයි නර්තනයට යොමු වෙලා ඊට පස්සේ වේදිකාවටත් යොමු වෙන්නේ. අද පාසල් අවදීදී අපිට හීන තියෙනවා. ලොකුනාම සමහර පරිලමෙන් එහෙමත් කියන්නේ ලොකුනාම ડોක්ටර් කෙනෙක් වෙනවා. නැත්නම් ඉංජිනේරුවෙක් වෙනවා. නැත්නම් නළුවෙක් හෝ නිලියෙක් වෙනවා. ඒ වගේ විවිධාකාර අදහස් තියෙන පුංචි දරුවන්. ඔබගේ බාලවීදී මගේ බාලවීදී ඇත්තටම මට තිබ්බේ හොඳම අම්මා කෙනෙක් වෙන්න කියන එක. මම ඇත්තට හරි දරුවන්ට හරි ආස කරා. ඉස්සර මේ ළමයි කොහේ හරි කවුරු හරි දාලා ගියා කියලා කොහොම මම ඉඳගෙන කියලා තියෙන. අනේ අපේ දොරකඩ දාලා යනවනා. ළමෙක් අපිට අරන් හදාන්න පුළුවන් කියලා මට මතක. මම අපේ ගෙවල් වටේ හිටිය චූටි බබ්බු දැන් ලොකු අක්කලට හම්බෙච්ච පොඩි ළමයිනේ මම අපේ ගෙදර ගෙනල්ලා තියාගෙන අපේ ගෙවල් වටේ ඉන්න එක දන්නවත් ඒක හොඳට. මම තමයි යව නාවන්නේ කවන්නේ හොදන්නේ ඔක්කොම කරලා හවසට තමයි ආපහු අම්මට ඇවිල්ලා අරන් යන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ මම හරියට ඒ ඕල්ඩත් එක හරි පහසුවක් වෙන්න තියෙනවා. ඔව් ඒගොල්ලෝ තා මාලියාව නම් හරි දැන් මෙයා අඬනවා නලෝ ගන්න කියලා එහෙම කියලා වටපිටාව ඉන්නවා. එහෙම හැදිච්ච අද ලොකු වෙච්ච පුතු එහෙම ඉන්නවා. ඉතින් එහෙම මේ හරි මං හැමදාම හිතුවේ හොඳ අම්ම කෙනෙක් වෙන්න ඕනේ හොඳ ගෘහණියක් වෙන්න තමයි මගේ බලාපොරොත්තු. මට නැතු වෙන නිලියෙක් වෙන්න නැතුන් ශිල්පිය එහෙම කතා දෙයක් තිබුණේ නැහැ. මට උරුම වෙලා තිබුණේ ඒකින් ද වෙන්නේ නැති මේ හැම වෙලා තියෙන්නේ. ඉතින් ඒ බලාපොරොත්තු නම් මගේ තිබුණා මං කවදා හරි අවුරුදු 25න් බඳිනවා ඊට පස්සේ ළමෙක් හදාගන්න එහෙම හැංගීම් තිබුණා. ඉතින් නැත්තේ නෑ. නමුත් ජීවිතේ අර සිතපු දේවල් නෙවෙයි අපිට විසින් වෙනත් පැතිවලට. මොකද අද නළු නිලිය වෙන්න හීනමවන අනන්ත ප්‍රමාණ පිසින්. ඇත්තටම මම මේ මගේ හීනවල හිටපු මිනිස්සු හීනවල අපේ ඉන්නේ ඩිරෙක්ටර්ස්ලා ගත්තාම නත් මට හීනෙට යන්න කලින් ඒලගේ අවස්ථාවල් ලැබිලා තියෙනවා. එනේ දැන් අපි අධ්‍යක්ෂවරයෙක් ගැන අපි බලන් ඉන්න අනිවාර්යයෙන් එක්ක ආසයි වැඩ කරන්නේ. මම ආස හිතෙන්න හිතන්නත් ඉස්සෙල්ලා මේගොල්ලොත් එක්ක මම වැඩ කරලා තියෙනවා. ඒ අතින් බලනකොට මම හිතනවා මගේ හීන මට එච්චර ලොකු හීන තිබුණෙත් නෑ ඉතින්. දැන් එතකොට ඔබ හොඳ බිරිඳක් හොඳ මවක් හොඳ ගෘහණියක් වෙන්න හින මැව්වා කියලා කිව්වා. එතකොට දැන් ඒත් එක්කම නව යෞවනයත් එක්ක ආදරය කියන එක හිතට මෝදු වෙනවා. මේක ස්වභාවයෙන් අපි කාටත් පොදු දෙයක්. ආදරය කියන්නේ මේ බොහොම විශ්වයේ පුරා සදාකාලික පවතින දෙයක් ලෝකේ පවතින ආදරය මත. ඉතින් දැන් ඔබ අද තනිකඩ නමුත් ඔබත් මේ ආදරය කරලා ඇති නෑ. ඇත්තට මං ආදරය කරලා නෑ. හරි මා ඔයා මං ගැන දන්න කෙනෙක් හරි මේක බලන් ඉන්න කොහේ හරි කෙනෙක් හරි මං එයත් එක්ක ආදරෙන් හිටියද කියන එක එහෙම කියන්න පුළුවන් නම් මං ආසයි ඇවිල්ලා මං ඉස්සරහ කියනවා නම් එහෙම. මොකද එහෙම මම කාටවත් එහෙම මම ආස කරපු පුජ්‍යලෝ හිටියා. මං ආස කරපු පුජ්‍යලෝ හිටියා. ඒගොල්ලෝ මාව පහු කරන් ගියා කියන එක තමයි මං අර සින්දුවෙන් කිව්වේ පෙරහැර දැන් ගියා කියන එක.
එහෙම නැත්තේ නෑ මම එහෙම මං මට කිසි හැඟීමක් නැති ගෑණියෙක් නෙමෙයි මං ආදරයට ගොඩාක් ආස කරනවා ඒක මං හිතන්නේ මේ මිනිහෙක් ගියේ එක විතරයි ආදරේ කියනවායි කියන එක නමුත් මං ඒක බලාපොරොත්තුෙන් හිටියා මම දෑවැදි පෙට්ටි හදන්න ඇති මට එතකොට කියනවා දෑවැද්දට එතන නැත්තේ මිනිහා විතරයි අනිත් ඔක්කොම මං හදලා තිබ්නේ මම මෙහෙම මං බඳිනවයි කියන තැන හිටියේ නමුත් මං බඳින්න හිටියේ මං අවුරුදු 25 යම්මේ මම කොහොම හරි අවුරුදු 25 දි බඳලා දෙන්න මං ඒ හැංගිමේ හිටි මට අවුරුදු 50 දි ළමයා බඳලා දෙන්න මගේ මේ හරි ප්ලෑන් ඉති මං අවුරුදු 50 දි මට ළමයා බඳලා දෙන්න ඕනේ යම්මේ කියන තැන හිටියේ නමුත් මේ මට මං හිතනවා මං ලොකු පිනක් කරලා ඇති ලොකුම ලොකු ලෝකෙ ලොකු පිනක් කරලා ඇති මට ඇත්තට මිනිස්සෙක් හම්බුන්නේ නැහැ මං ඒක අද හිතෙනවා ඒක මං එදා ඒ හිතුවේ නැහැ දැන් හිතෙනවා මේ වෙන දේවල් දැක්කහම පිනක් මේක කියලා මොකද මාව දකින මාව දැන් දීකට ඉස්සෙල්ලත් මේ මං අනේ හරි පින්වන්තයි යක්කේ කියලා ඔය කිව්වේ නේද ඒක මං හිතන්නේ හැමෝ නෑ මගේ හොඳ මගේ යාළුවන්ට හොඳ මිනිස්සු හම්බුණා. හම්බෙලා ඒගොල්ලන්ගේ පිනටත් එහෙමත් වෙච්ච අයත් ඉන්නවා. ඉතින් මං හිතනවා මගේ පිනට තමයි මේ දේ මට. මං ඒක හරි සතුටෙන් බාර ගන්නවා. දැන් ඔබ මම ඒක මට මම එහෙම මං අම්මා කෙනෙක්ුණේ නෑ බිරිඳක්ුණේ නැතුණාට මං අදටත් හොඳ ගෘහණියක්. මං අද හොඳ ගෘහණියක්. මොකද ඒක මං හිතන්නේ මිනිස්සෙක් ඉන්න ඕනේ දරුවෙක් ඉන්න ඕනේ ගෘහණියක් වෙන්න කියලා. මං ඉතාම හොඳ ගෘහණියක් කියන එක මම බය නැතුව කියනවා මං ඒ ගෙයක් පාලනය කරගෙන ඒ ගේ ඇතුලේ ගෘහණියක් ඉදිරියට ඉන්නවා මිනිහයි දරුවයි නෑ ගේ ඇතුලේ නමුත් අනිත් අයගේ දරුවෝ එනවා ඉතින් දැන් එතකොට ඔබ පැවසුවා මේ ඔබ හිතින් ආදරය කරපු ඇතැම්මය ඔබ පසු කර ගියා නමුත් ඒ වගේම දැන් ඔබට ආදරය කරපු අයත් ඉන්නේ නැති ඔබගේ ආදරය ඉල්ලපු අයත් ඉන්නට ඇති ඔය අතරේ අපි කලාශේෂ්ත්‍රයේ ජනප්‍රිය චරිතයත් ඉන්නට ඇති ඉතින් මම නාමික වශයෙන් අහන්නේ ඔබගේ ආදරය ප්‍රකාශ කරපු අය ඉල්ලනවා ඔබගේ ආදරය ඉල්ලපු අය ඉන්නවා නැහැ මෙහෙමයි මම එහෙම අගෞරව කරන්නේ නැහැ මම කෙල්ල කාලේ කෙල්ල කොල්ලෙක්ගේ කෙල්ලෙක්ගින්නේ අහන්නේ තින්නේ ඒක වැරද්දක් විදිහට මම දාගින්නේ අවුරුදු 22 23 මගෙන් අහපු අයට මං ඒකට ඉතින් මෙහෙමනේ දැන් යාළුවෙක් විදිහට ආශ්‍රය කරන එක වෙනයි ලව් කරන එක වෙනයි නේද ඒ දෙකයි නමුත් මම අදටත් ස්තුති කරනවා මාව දන්න මෛත්‍රික ශේස්ත්‍රීටි හැම කෙනෙක්ම මට මාර රැකවරණයක් දුන්න අදටත් මට ඉඳගෙන මොන හරි ඒගොල්ලෝ කියනකොට කියන්නේ අපේ මාලියා ඔයා දන්නවද ඒ වචනේ මට මාර ශක්තියක් කියලා අපේ මාලියා ඒ කියන්නේ මේ මම මේ පහුගිය කාලේ අපි නාට්‍යවලත් එක පිටරට ගියාම මාව බදාගෙන ඇඬුවා සමහර මගේ පරණ අය අපිව මේ නාට්‍ය පුහුණුවීම් වලට ගෙදරට ගෙනින් දාලා ගියා අය අද ඒගොල්ලෝ පිටරටවල් වල ඉන්න හොඳ ජොබ් කරන ගම යකෝ අපි ගෙදරට පයින් කොච්චර දුරද යනවා ඉතින් ගෙනින් දාන්න රැකවරණේ දුන්න මිසක් කිසි කෙනෙක් අපිට ආයුතු බලපෑම් කළා නෑ මං ඒකට ස්තුති කරන මිනිස්සු කියන මේ ශේස්ත්‍රයට ආවම වැඩක් නෑ හැමෝම ගන්න දෙයක් නෑ අරම වෙලා අනේ මට නම් කවුරුත් හැමෝම උදව් කරපු එක තමයි කරේ හැමෝම උදව් කර හැම පිරිමි කෙනෙක්ගෙම ආයුතු බලපෑම් කියන දේ නම් මම දන්නේ නෑ කොහොම දුන්න කවුරුත් දන්නේ නෑ සැබෑවටම ඔබට ආදරය කරලා ආදරය යෝජනා විවාහ යෝජනා ගැන ඔය හිටියා ගිනාපයි හිටියත් ඒක ඉතින් මගේ උරුම වෙන්නේ මම පින්න තියෙන්නේ කියන්නේ ඔබගේ හිතේ හිටපු කෙනා නෙවෙයි නෑ හිතේ කියන්නේ මම දැන් අපි පිරිමි කියන අය දැක්කහම නේ අපිට හැඟීමක් කියන දෙයක් එන්නේ නේ ඉතින් එතකොට සමහර මගේ යාළුවෝ ඉන්නවා ඉතින් සමහර අයට මගෙන් අහන්න බැරුව හිටපු අය ඉන්නවා දැන් කියනකොට කියනවා අහන්න බැරුවනේ හිටියේ ඉතින් මං කායිකවත් යාළු නැති වුණාමත් අර කවුරුත් අහන්න බයයිනේ අහලා සෞතු වෙයිද කියලා ඉවරලා කියලා. එහෙම මේ ආස කරපු උජ්ජලෙ හිටියා මට අනිත් එක මේ යාළු වෙන එක නෙමෙයි ගෙදරට ගෙනාපු මංගල යෝජනා තියෙනවනේ. ඔයා දන්නේ අපේ අයියා නම් කියන්නේ කෙහෙල් වත්තක කිසෙල්කම් කැවුවා කියලා. අපේ අයියා වනමාලයන්ට කෙසෙල් වත්තක කෙහෙල්කම් කැවුවා කියනවා. ඒ කියන්නේ 10ට එක්කෙනෙක් ඉනවා 3ට එක්කෙනෙක් ඉනවා 6ට එක්කෙනෙක් ඉනවා මමත් යනවා බලනවා ඉනවා මේ මම කැමති වෙච්ච වෙලාවට ඒගොල්ලෝ මොකක් හරි කියනවා ඊට පස්සේ මම ඒගොල්ලෝ කැමති වෙච්ච එකට මමත් මොකක් හරි
ඒ නොගැලපීම තමයි පින්න තමයි. ඉතින් ඒ ඔක්කොගෙම පින්න කියන්නේ මං හිතන්නේ පින්න අධිකමට කවුරුත් මාව අරන් ගියේ නැහැ. මාව ගෙනියන්න ආපු අය මාව ගෙනිච්ච නැති එක නම් ස්තුති කරනවා. දැන් මේ ආදරයට විවාහයට සීමාවක් නැහැනේ. දැන් මේ මොහොතේ අපි මේ කතා කරන මොහොතේ අදහස් තමයි ඔබ කියන්නේ. නමුත් හෙට සමහර විට ඔබගේ හිතට හරියන කෙනෙක් ඔබගේ ජීවිතයට ලඟ වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කැමති වෙනවද විවාහ වෙනවා? මම සතුටු වෙනවා. මේ දැනුත් මට එහෙම යෝජනාවක් ආවා නම් සතුටු වෙනවා. මොකද මම ඒ මම දැන් ඒකට යනවයි කියන එක නෙමෙයි කියන්නේ. තාම එහෙම අපිව ගන්න පුළුවන්ද කියන ඉන්න එක ගැන සතුටු වෙනවා. නමුත් පින් බලේ වැඩි මගේ. මං හිතන්නේ මට මං පව් කරලා ඇති. එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒක පරිබාහිර ප්‍රශ්නයක්. දැන් මේ කලා ශාස්ත්‍රයේ මෑත කාලේ ගොඩාක් තිකසදින් අපි දැක්කනේ. ඉතින් මේක ඔබට අදාළම නොවෙන්න පුළුවන්. නමුත් දැන් මේ කලා ශාස්ත්‍රයේ තුල තියෙන ඒ වගේ මේ යම් යම් අර්බුදකාරී තැන් ගැන විශේෂයෙන් යම් කටකතා යම් යම් ජනප්‍රියද සම්බන්ධ කටකතා අන්තර්ජාලය තුල සැරිසරන අවස්ථා අපි දැකලා තියෙනවා. විශේෂයෙන් නිලියෝ සම්බන්ධ කරලා එහෙම. ඉතින් මේ ඒ හේතු මත සමහරුන් හිතෙන්නට පුළුවන් කලා ශිෂ්‍යය තුළ කොච්චර හොඳින් ඉන්න උත්සාහ කරත් අප හොඳින් ඉන්න අමාරුයි. වැරදි පැත්තට යොමුවන්නට තියෙන ඉඩකඩ වැඩි කියන විශ්වාසයන් සමස්ත පොදු ජනතාව තුළ. මොකද ඒගොල්ලන් පිටින් බලන ඇති වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙහෙම කලා ශිෂ්‍යය තුළ සාමාන්‍ය වෙනත් වෘත්තිය වලට වඩා නිදහස වැඩිද? මම කියන්නේ දැන් බලාගෙන ඉන්න අය හරි හිතනවා මේ කලා ශාස්ත්‍රයේ වැරද්දක් නෙමෙයි මේක. මේකේ මේ ඔය නලු නිලියෝ කියලා ඔය පෙන්නන මේ මාධ්‍ය ජාලය ඔස්සේ පෙන්නන අය මම නම් දන්නේ නැහැ සමහර අය නලු නිලියෝද කියලා. ඇත්තටම මේ වේදිකාවේ රංගන ශිල්පීන් අපේ මේ ශාස්ත්‍රයේ ඉන්න අය ඇවිල්ලා නලු නිලියෝ කියන ටික වෙන රංගන ශිල්පීන් කියන ටික වෙනම ඉන්නවා. නලු නිලිය තරු කියලා වෙන කොටසක් ඉන්න. ඒ මිනිස්සු කරන වැරදි ඔක්කොම වැටෙන්නේ අරකට තමයි. දැන් සමහර අපි දකිනවා මේ ෆේස්බුක් වල අරවැ මෙවැ මේ නිලිය මෙහෙම කරලා කියලා ඊට පස්සේ අපි කතා කරනවා කවුද මේ නිලිය මොකේද හිටි කියලා. නමුත් හිටි එකක් නෑ. කොහේ හරියෝ ටෙලිනාට්‍ය එක මොකේකට හරි ඇවිල්ලා මූණ දාගෙන එහෙම එකක් තියෙන ඉතින් මේ ඒගොල්ලෝ වෙන වෙන දේවල් කරගන්නවා. ඒගොල්ලෝ වෙන දේවල් කරගන්න මේක ඒගොල්ලෝ පාලමක් කරගන්නවා. ඉතින් මං හිතන්නේ අනේ අපේ මම දන්න කියන නලු නිලියෝ විදිහට දික්කසාදේ ගැන කතා කරාම මේක මෙයා අපේ මේ නලු නිලියන්ට විතරක් තියෙන දෙයක් නෙමෙයි. ඒක පොදු ප්‍රශ්නයක්. ඒක මේ සමාජයේ දැන් මේ යන ක්‍රමයක් එක්ක පිටින් ඉඳගෙන අපිට බලන්න පුළුවන්. මට දැන් ඔයා දිහා බලාගෙන ඉවරලා කියන්න පුළුවන් මොකදන්නේ ඔයා මෙච්චර දෙන්න ෂෝක්නේ ඇයි ඔයගොල්ලෝ මේවනේ අපි දන්නේ ඒගොල්ලන්ගේ ඇතුළාන්තේ මොනවද තියෙන්නේ කියලා. කෙනෙක් බලයට කීයටවත් දික්කසද වෙන්නේ නැහැ නේ. බඳින්නේ දෙන්නේ ආදරය කරලා දෙන්නේ බඳින්නේ කසාද බඳින්න තමන්ට බැරි නම්ම තමයි යන්නේ. අපි දන්නේ බැරි හේතුව මොකද්ද කියන එක අපි හොයන්න යන්නෙත් නැහැ. අපි එක පැත්තක විස්තරය අහගෙන ඉන්නවා. අනිත් පැත්ත හරිද වැරදිද කියන එක දන්නේ නැහැ. මං කියන්නේ ඒවට අපිට හැංගීම් වලට අපිට මුකුත් කියන්න බෑ ඉතින් ඒකනේ. ඒක නමුත් මම අරකට නම් විරුද්ධයි මේ නලු නිලියෝ මෙහෙමයි කියන එකට. මොකද නලු නිලියෝ කියන එක මන් දන්නේ අපේ මේ රංගන ශිල්පීන් කියලා කොටසක් ඉන්නවා වේදිකාවේ සිනමාවේ. ඒ මිනිස්සුන්ගෙන් බලන්න ඉතින් ඕගොල්ලොත් මේ හැමතිස්සෙම මේවත් එක ගෑවසෙන් හින්දා එක එක ප්‍රශ්න තියෙන අය ඇති. නමුත් වැඩි හරියක් කලා ශාස්ත්‍රේ නෙමෙයි වැඩි හරියක් එළියෙත් ඉන්නවා. නමුත් එව්ව මේ නමක් කිව්ව දැන් මම කිව්වොත් ඇවිල්ලා ඒ මෙහෙමයි බී මෙහෙමයි කිව්වට ඒගොල්ලෝ දන්නේ නැහැනේ. නමුත් මම නමකින් මමාලි හරි මොකක් හරි නමක් කිව්වොත් පොඩ්ඩක් හරි දන්න කෙනෙක් ඉන්නවනා එයාද කියලා. ඔව් ඒකයි වෙලා තියෙන්නේ. මම කියන එක තමයි මගේ අදහස. පෞද්ගලික මම ඔබගේ ප්‍රශ්න අහන්නත් හේතුව උනේ යම් යම් අයගේ පෞද්ගලික වැරදි එහෙම නැත්නම් බොරු ප්‍රචාර නැත්නම් ඒ යම් යම් වැරදි ප්‍රතිරූප හේතුවෙන් කලාවට පුද්ගලික වෙන පොඩි හානිය වෙන මේ කතා කරන්න. මොකද ඇත්තටම ඔබගේ වගේ දික්කසාදේ කියන එක නළුලියන් විතරක් සීමා වෙච්ච නෙවෙයි. දික්ක සාවිය කර කියොත් මේ සියලුම දෙනා දික්කසාද වෙන අය නළුලියෝ නෙවෙයි. ඒ වගේම ඔය දැන් විශේෂයෙන් ඔය ගණිකා වෘත්තියේ දුනානේ වගේ දේවල් එනවා මෙතනට ඇවිල්ලා ඒගොල්ලෝ මේ මොකක් හරි එකකින් ඔළුව දාගන්නවා. දාගෙන ඉවර වෙලා ඒ එතන ශාස්ත්‍රයේ ඔක්කොමත් විනාශ කරලා මේ මුළු ඔක්කොම විනාශ කරලා එළියට යනවා නිලියෙක් විදිහට.
මං හිතන්නේ ඔය දැන් මේ ඔය දැන් අපිව සමාජ මාධ්‍යවල දකින නිලියොයි කියලා ඉන්න අය ඔයා අරගෙන බලන්න මේ කරපු වැඩ මොනවාද කියලා. කොහෙද මොකේද කී කී හොයන්න වෙන්නේ හොයන්න වෙන්නේ. කවුද මොකේද වැඩ කරලා දෙන මොකේද මෙයාට රංග පෞචාරිතය මොකද්ද කියලා අපිට වෙනම ගවේෂණයක් කරන්න සිද්ධ වෙනවා. එහෙම හොයලා හොයාගන්නේ නැහැ. ඊට පස්සේ බලනකොට බල්ලල බල්ල බල්ලවල චුට්ටක් ඒ ලොකු කරලා ලොකු කරලා බලලා තමයි ආ මේ මෙතන ඉඳලා තියෙනවා නේ කියලා ඉල්ලා බලන්න තියෙන්නේ. නමුත් එයා ඒ ශේෂ්ඨය ඇති කරපු කැලල ඒක හානි. ඔව් ඒකයි මම කියන්නේ මේ ඔයවා කියපු වගේ වෙන ශේෂ්ඨවල හිටපු අය ඇවිල්ලා මේක විනාශ කරා. ඒක මේ ඒකෙන් පහර වැදුනේ මේ අපේ ශේෂ්ඨය හිටපු නළු නිලියන්ට. විශේෂයෙන් නිලියන්ට. නිලියන්ට. ඔව්. අනේ අහිංසක විදියට එක වැඩක් කරගෙන ගෙවල් වල හිටලා වැඩ කර කර හිටපු මිනිස්සුන්ගෙත් පවුල් වල ඊට පස්සේ ඒ දැන් දැන් බිරිඳව යෝයෙ හිටිය මිනිස්සුත් ඒ හොඳ නළු නිලිය නිලියම්ම ගෙවල් වල හිර කරගත්තා. මොකද මෙතනදී ගිහිල්ලා විනාශ වෙනවා කියලා. ඒක උනේ අර කොහෙන්වත් ඇවිල්ලා කට්ටියක් මෙතන විනාශ කරපු එකේ ප්‍රතිඵලයක් තමයි. එතකොට ඔබ තෝරාගත්තු තවත් ගීතයකට අපි යන්නට දැන් තුන්වෙනි ගීත විරාමයට යන්න සූදානම්. අපි ගීත විරාමයට ගිහිල්ලා නැවතත් කතා බහට එකතු වෙමු. සබන්දියාව හැඟුනේ මගේ ලඟින් රැඳුනේ රේඩියෝ රංගනා වරුන් කියන සමතනම ඇසෙයි ලොවම අසල හඳ එයයි අපේ රේඩියෝ රංගනා www.radioramlanka.lk Sri Lankiya api hada මායකම සැරිසරා වෙන කාලකාලේ උරුම
රංගන ශිල්පිනි මානිෂා වීර ආර්යවංශ කුලතිලක සමග යෙදෙන සොඳුරු පිළිසඳරට ඔබත් එක්වන්න අද සවස 4:00 සිට වේලාව 4:05 විනාඩි 35යි. නැවතත් අපි එකතු වී සිටින්නේ ඔබ වෙනුවෙන් මා ඔබේ ආදරණීය වැඩසටහන සමග. ඉතින් මාලිජය වීරගේ අපේ ප්‍රවීණ රංගන ශිල්පිනිය ඔබත් සමග එකතු වී සිටිනවා. ඉතින් මේ මොහොතෙත් ඔබට මේ බොහෝ ප්‍රතිචාර ලැබෙනවා අපේ ශ්‍රාවක හිතවතුන්. තවමත් ඔබ සමග මේ හෝරා දෙකක් තිස්සේ රැඳී සිටිනවා. ඉතින් ඒ අතරින් කීපයක් නැවතත් මම සිහිපත් කර මේ ඔවුන්ම සඳහන් කරන්න කැමැති මේ කීපයක් පමණයි. මොකද තවත් ප්‍රතිචාර ලැබෙනවා. වසන්ත රංජිත් කසුන් ප්‍රියදර්ශනී කසුම් ප්‍රියදර්ශනි සාලිය ලීනාරච්චි චාමර ලක්මාල් නුවන් සමීර මේ ඔබට ආදරය කරන ඔබගේ රසික හිතවතුන් තමයි මේ විදිහට ඔබට ප්‍රතිචාර දක්වන්නේ. මාලි අට දුන්න හොඳ හිතට මං ආදරෙයින් උඹට කියලා කියන්න හිතන්නේ නේද? කෙනෙකුට ආදරය කරන්න ලැබෙන එක නේද? ඉතින් මේ මාලි දැන් දශක කීපයක් තිස්සේ අපේ ශාස්ත්‍රය තුළ රැඳෙන සිටින කෙනෙක්. 80 දශකයේ තමයි අපේ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ ආරම්භය සිද්ධ වුණේ. 80 දශකයේ ඔබගේ ආගමන සිදුවුණේ 80 දශකයේ. ඉතින් ඒ යුග ගාන තුර 80 90 2000 සහ 2010 දශක හතර තුළ තවමත් ඔබ ටෙලිනාට්‍ය ශාස්ත්‍රයේ රැඳලා තිබෙනවා. ඒ වගේම වේදිකාව තුළත් රැඳලා ඉන්නවා. ඉතින් දැන් මේ දශකවලදී අලුත් අලුත් පරම්පරා බිහි වුණා. සමහරු ඒ අතරින් ඉහළම තැනට ගිහිල්ලා හොඳ හොඳ දේවල් කරලා පවතින චරිත අතරට එකතු වුණා. සමහරු අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා එක රැයින් ඇති නැති වෙන ඔය අතර හිටියා. ඉතින් විවිධ මානසික මට්ටම් වල විවිධ කාලවල බිහි වෙච්ච ඒ කාලයත් එක්ක ඒ පුද්ගලයාගේ මානසික මට්ටම වෙනස් වෙනවා. ඉතින් විවිධ කාලවල බිහි වෙච්ච අයත් එක්ක ඔබට ගනුදෙනු කරන්න ලැබුණා. ඉතින් ඔබ දන්නවා මේ පිරිස් පිළිබඳ ඔබට හොඳ දැනීමක් තියෙනවා. ඉතින් අපි අද දවස ගැන කතා කරොත් අදත් විශාල නවක පරපුරක් ඉන්නවා. මේ නව පරපුරට විවිධ විවේචන තියෙනවා. සමහරු නව පරපුරේ දක්ෂතා අගය කරනවා, නව පරපුරේ ජනප්‍රියත්වය අගය කරනවා. ඒ වගේම සමහරු නව පරපුරට බනිනවා. ඉතින් ඒ ඔවුන්ගේ මානසික මට්ටම්. ඉතින් ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට, ප්‍රවීණ කලාකාරියක් විදිහට ඔබ නව පරපුර දකින්නේ කොහොමද? මෙහෙමයි. දැන් අපි ගොඩක් අය කියනවා මේ නව පරපුර කියලා ඉවර වෙලා ඒගොල්ලොන්ට දොස් කියන කොටසකුත් ඉන්නවා. මම කියන්නේ දැන් අපිත් මේ ශාස්ත්‍රයට ආවනේ.
එනකොට අපිත් නව පරපුරේනේ. එතකොට අපි හරි ආසයි මේ වැඩිහිටියෝ අපිත් එක්ක කතා බහ කරනවා, අපිට කලින් පරම්පරා අපිත් එක්ක කතා කරනවා නම්, හිනා වෙනවා නම්, අපිට ආදරේ දෙනවා නම් අපි ආසයි. එතකොට දැන් ඒ වගේම තමයි මේ අලුත් පරම්පරාවත්. ඒගොල්ලෝ ආසයි දැන් අපේ පරම්පරාවය ඒගොල්ලන්ට ආදරේ කරනවා නම්, කතා බහ කරනවා නම්, ආදරෙන් ගිහාම උදව්වක් කරනවා නම්, ඒ පව විදිහට නෙමෙයි පුතේ මේක මෙහෙම කියලා. දැන් අර ඒක නොලැබුණාම ඒගොල්ලෝ ඊට පස්සේ මේගොල්ලන්ට ප්‍රතිචාර දක්වන වෙනස් විදිහකට. ඉතින් එහෙම වුණාම ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ ළමයි කිසි වැඩක් නැහැ, මේ කිසිම ගරු කිරීමක් නැහැ කියලා. මම කියන්නේ ඕන කෙනෙක් හරි අපි ගරු කළොත් තමයි අපිට ගරු කිරීමක් ලැබෙන්නේ. එහෙම නැතු අපි ගරු නොකර අපි අනිත් අයගෙන් ගරු කිරීම බලාපොරොත්තු වෙන්න බෑ. ඒක අනිත් එක අපේ දැන් අලුත් දරුවන්ගේ තියෙන එකක් තමයි හරි ඉක්මන. මම දැන් පහුගිය දවස්වල දැක්ක වේදිකා නාට්‍ය කියන්නේ අපිට ටෙලි නාට්‍යක වගේ ආවා අපේ කොටස කරා ගෙදර දුවන්න පුළුවන් බෑ. දැන් තමයි එහෙම හරි පුළුවන්. ඉස්සර අපි දූදරුව කරනකොට අපි උදේ යනවා, හවස වාහනේ යන වෙලාවට තමයි අපිට යන්න පුළුවන්. ඊට කලින් අපිට යන්නවත් අපිට ගිහිල්ලා පුරුදුත් නෑ එහෙම. නමුත් දැන් ටෙලි නාට්‍යවල තමන්ගේ කොටසට තමන් හරි ඇවිල්ලා ඒක කළා. නමුත් වේදිකාව තාම එහෙම වෙලා නැහැ. වේදිකාවේ අපි වරුවද ගන්න, ඒ වරුවෙම ඉන්න ඕනේ. නමුත් මම දකින්නේ අද අලුත් පරම්පරාව ආපම මයි කොටස කරන්නේද, මයි කොටස කරන්නේ නැද්ද, එහෙනම් මං යන්නද එහෙම අහනවා. මං කියන්නේ අනේ මේ පුතේ දුවේ මේ අර ඉවසන්නේ, ඒ මේක බලාගෙන ඉන්න මේකේ මේ බලන් ඉඳීමෙන් අපිට ගන්න පුළුවන් දේවල් බොහෝමයි. ඒ ගන්න පුළුවන් මේ අපිට වැඩි වැඩිහිටි පරම්පරාවෙන් අපිට ගන්න පුළුවන් කතා කරන්න පුළුවන්. මෙතන වෙන දේ බලාගෙන හිටියාම අපේ කැරක්ටර් එකට අපි පස්සේ ඇහිඳ ගන්න පුළුවන් දේවල් තියෙනවා මේ නාට්‍ය ඇතුලේ. මම මේ පහු කාලේ දැක්කේ ඔන්න ඕක තමයි. ළමයිගේ ඉක්මන් කමයික තියෙන්නේ. නමුත් මේ ළමයිට අපි ආදරේ දුන්නොත් ඒගොල්ලෝ අනිවාර්යෙන් අපිට ආදරේ දෙනවා. මං හිතන්නේ ඒක නොකර ඉන්න බෑ. මම ආදරේ කළොත් ඒ ළමයෙකුට ඒ ළමයා මට ආදරේ කරනවා. ඒක මම වෛර කරොත් ඒ ළමයා පෝ එනකොට මම නෑ, මම හොඳ නැන්ද කෙනෙක්. මගේ දරුවෝ ටිකට මම හොඳ නැන්ද කෙනෙක්. අයියාගේ මල්ලිගේ නංගිගේ මං හැමතිස්සෙම හිතන්නේ මම හොඳ නැන්ද වෙන්න ඕනේ කියන එක. මට දැන් අපේ දුවලා කවුරු හරි වැරද්දක් කරනවා දැක්කහම මට බනින්න හිතුනොත් මම ඒක බනින්නේ නෑ. මං ඒක හිර කරගෙන මම එයාගේ අම්මට කියන ඔයා කියන්නේ මෙන්න මේ දේ කියලා එයාව මෙව කරන්න. එතකොට මයෙත් එක්ක තරහ වෙන්නේ නැහනේ. මට හරි බයයි ඒගොල්ලෝ නැති වෙයි කියන එකට. මං හැමතිස්සෙම දරුවන්ට ආදරේ, ඒ දරුවන්ව නැති කරගන්න වැරද්දක් වුණත් කියන්න මං ගොඩාක් හිතලා බලලා තමයි කියලා දෙන්නේ. දැන් එතකොට දැන් මේ විදිහට නව පරපුරත් සහ නවක සහ ප්‍රවීණ පරපුර අතර ඇති වෙන ගැටුම් කවදාවත් ඔබ අතර ඇති වෙන්නේ නැහැ. නව පරපුරත් එක්ක කවදාවත් ඔබගේ ගැටුමක් නැහැ. නෑ නෑ, මයිත් එක්ක මම එහෙම තරහ වෙලා රණ්ඩු වෙච්ච කවුරුත් නැහැ. මම නාට්‍යක මම සාමාන්‍ය ඔය මනෝයලගේ නාට්‍යවල වල ගෑනු ළමයි ගොඩ ඉන්නවා. එතකොට මම එතන ඉන්න වැඩිහිටියා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ප්‍රශ්නත් මම අරගෙන විසඳලා කරලා වෙලාවට මනෝය ළඟට ඒ කතන්දරේ යන්න දෙන්නෙත් නැහැ. එතනින් විසඳලා ඒගොල්ලොත් එක්ක ආදරෙන් ගැටුමක් ඇති නොකර ගන්න එහෙම නෑ. අර ආදරේ කරපු කෙනෙක් හොයා ගන්න බෑ වගේ තමයි ගැටුමක් ඇති කරගත්ත කෙනෙකුත් හොයන්න බෑ මගේ. කියන්නේ මේ දශක හතරටම කවදාවත් එහෙම ඊර්ෂ්‍යා කුහකම් වලට ගැටුම් වලට ලක්විච්ච නෑ නෑ නේද නෑ. ඔයා හොයලා බලන්නකො. නෑ ආරංචියක් නෑ. ආරංචියක් නෑ. ඔව් මගේ එහෙම නෑ. මට කවුරු හරි මොන හරි කියනකොට අර ඒගොල්ලෝ කියනවනේ කවුද අපේ මාලියා, අනේ අපේ මාලියා කියලා කියනවා. ඔයා දන්නවද ඒක මං හම්බ කරගන්න කොච්චර දුක් විඳින්න ඇද්ද කියලා. නේ මම ලොකු කැපවීමක් කරන්නේ නැති ඒක තමයි ඒගොල්ලෝ මට අනේ අපේ මාලියා කියලා කියන්නේ. ඒවා නිකන් හම්බෙන්නේ නැහැ. ඒක තමන්ගේ පැවැත්මත් එක්ක තමන්ට. ඔව් ඒක මම මේ අවුරුදු 40 මං හොයාගත්ත මං හම්බ කරගත්ත ටික තමයි. දැන් හිතකොට මේ දැන් අපි හොරාවන් කාලය ගෙවිලා යනවා. නමුත් අපිට කතාවමත් කතා කරන්න ඉඩ කඩ තියෙනවා මාලි. දැන් මේ ගොඩක් වෙලාවට අපි මේ කලාශේෂ්ත්‍රී තුල වෙනත් පූර්ති කියන ලැබෙන වරප්‍රසාදයක් තමයි ඇගයීම් සහ සම්මාන ලැබීම. හොඳම නළු නිළියෝ, දක්ෂ ජනප්‍රියම නළු නිළියෝ, ඉතින් මේ වගේ විවිධ සම්මාන තියෙනවා. ඉතින් ඔබ දශක හතරක ඉතිහාසයක් තියෙන නිළියක්. මේ දශක හතර තුළ ඔබත් සම්මානයට පත්‍ර වූ අවස්ථා තියෙනවද? මම සම්මානයට පාත්‍ර වෙලා නැහැ එච්චර ලොකුවට. මොකද මම මගේ සම්මානයට පාත්‍ර වෙන්න තිබිච්ච නාට්‍යවල
තුනක් විතර තියෙන ඇති තුනම හරියටම රාජ්‍ය නාට්‍යවලට නාට්‍යවලට ඉදිරිපත් වුණේ නැහැ. ඇත්තටම මට ඒ වෙලෙදි කියපු අය කියවේ අයියෝ මේ නාට්‍ය දැම්මනම් ඔයාට ඔයාට තමයි මේක හම්බෙන්නේ කියන කියලා පුන්තිලය පවා පුන්තිලත් තරගෙට දෙන්නේ නැහැ. හොඳ චරිතයක් හොඳ නාට්‍යයක් ඒ වගේම නාට්‍ය දෙක තුනක් තියෙනවා. මට කෙටි නාට්‍ය උළලක මට උදේනි අල්ලිස්ගේ වෙස්මිනිස්ටර් නාට්‍ය හොඳම නිලිය වෙන්න හම්බුණා. සරසවි සම්මා උළලේ ඒක කරා ඒක වේදිකා නාට්‍යවලින් මට. නමුත් මේ මට ඊට එහා ගිය එකක් හම්බුණාරි මේ පෝතෝල් කියලා එක සංගමයකින් ජයලත් මනෝරත්නල සම්බන්ධ වෙලා හිටියේ. ඒකෙ මට හොඳම වේදිකාවේ දිරිය මේ දියණිය කියලා ඉවරලා මට එකක් හම්බුණා. ඉතින් මට ඒක හිතාගන්න බෑ. මේ ජෝන්දසිල්ලගේ නාට්‍ය ෆෙස්ටිවල් එකක් තිබුණා ජයලත් මනෝරත් මහත්තයාගේ. ඒ ෆෙස්ටිවල් එක අවසානයේදී එයා ලෑස්ති කරලා තිබ්බා මේ මට සම්මානයක් දෙන්න කියලා. හිතන්න මම කවුද ජයලත් මනෝරත්නත් එක්ක ගන්නකොට මම නාට්‍ය ෆෙස්ටිවල් එක අවසාන ඉවර වෙලා මේ මේසි අල්ලන්න යනකොට මනෝ මට මේසි චුට්ටක් අල්ලන්න නංගි හැපැත්තේ මං අල්ලනකොට මට ඊට පස්සේ ඉක්කෝ කොතන තියලා ඔයා ඔතනට එලා ඉන්නකො කියලා කිව්වා. ඔයා ඔතනින් ඉන්න මේ කියලා කිව්වා. මං හිතේ දැන් මේසි අල්ල ගන්න මට මේ තව චුට්ටක් ඉන්නේ එනකොට මේ වේදිකාව ඇනවුස් කරන එක්කෙනා කියන ටික මං අහන්නේ මට ඇහෙනවා පුන්තිලා අරවද මේවත් මං ගැන නේද මේ කියන්නේ කියලා. මට හිතාගන්න බැරෝ ගියා මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. මට ඇඬෙනවා 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 මට ඒවා ඇත්තටම ඒවා මේ මොකද්ද උනේ කියලාත් මට හිතාගන්න බැරෝ. මට සම්මානෙ දෙන්න තිබිලා තිබුණේ ජයලත් මනෝරත්නයන් විසින්. නමුත් මනෝ අයියා එවෙලේ කිව්වලු සුයිනිතා සුභසිං හිටිය එතන මේ සුයිනි මං මේක දෙන්න ගියොත් මේක ඊට වැඩි අවුලක් වෙනවා දැන් මාලි අනන්න පටන් අරන් කියලා සුයිනි අක්කට කිව්ල සම්මානෙ මට දෙන්න කියලා. සුයිනි අක්ක තමයි මට ඊට පස්සේ සම්මාන දුන්නේ. ඒකේ කියලාම තිබුණේ ඒකේ ලියලා තිබුණේ මේ මම කියන වචනේ මං කොයි වෙලාවකවත් නැහැ අපි කියන වචනේ හිටිය හින්දා වේදිකාවේ දිරිය දියණිය කියන එක්කෙනාට තමයි දෙන්නේ. ඉතින් ඒක මට හම්බුනේ මේ මම හොඳම නිලිය හින්දා නෙමෙයි මම හිතන්නේ හොඳම මිනිස්සෙක් මම මිනිස් මේ චරිතයක් රඟපාලා තියෙන නැති මගේ ජීවිතය ඇතුලේ ඒවා සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ඒවා නිලියෙක් වෙන්න මට හිතෙන හොඳම නිලිය වෙන්න අපි කාල සීමාවක් තියෙනවා මේ චරිතය අපි ගොඩනගා ගන්න කාල සීමාවක් තියෙනවා මේක අවුරුද්දක් ඇතුළත ෂූටින් කරලා හරි පුහුණු වීම කරලා හරි ඒ අවුරුද්ද ඇතුළේ අපි මහන්සිලා ඒ චරිත කරලා අපි හොඳම නිලිය වෙනවා ඒක හරි ඒකට සාධාරණයක් වෙනවනේ නමුත් මනුස්සෙක් විදිහට මනුස්සකමේ හොඳම එන්න ඒ අවුරුද්දක් ඇතුළත වෙන්න බෑනේ. ඒක ගොඩාක් පවතින මං හිතනවා මම ඒ චරිතය සාර්ථක කරලා ඇති. ඒ වගේම තමයි අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ මට ඒ වගේ ඇගීමක් කරා මේ ගම ඇතුලේ සහ ඒ පරිසරය ඇතුලේ හොඳ කෙනෙක් විදිහට මට ඒ වගේම සම්මානයක් දුන්නා. එතකොට මගේ නැටුම් ගුරුවරිය සෝමාගමගේ එයත් මට දුන්නේ මම මෙච්චර කල් ඉන්නවා හැමදාම මිස්ටර් ගෞරව කිරීමත් එක්ක එයා මට සම්මානයක් දුන්නා එයා හොඳම ශිෂ්‍යාව කියලා එකක්. ඉතින් ඒව ලබන්න මං හිතන්නේ මම මට ඒව හරි වටිනවා. ඉතින් ඒක චරිතයකට හම්බුණත් ඒකත් අපිට වටිනවා තමයි. නමුත් මම හිතෙනවා අර ජනප්‍රියයි ප්‍රසිද්ධයි කියන්නේ දෙකක්. එතකොට මම ජනප්‍රිය ගොඩේ ඉන්නවා. ඒ කියන්නේ මගේ අඳුරන කට්ටිය අතර මං ජනප්‍රියයි. අඳුරන්නේ නැති අය අතර ජනප්‍රිය නැහැ. උනාට අනේ මේ ටික දැක්කහම නම් හිතෙනවා මං ඒත් ජනප්‍රියයිද කියලානේ. මේ දැන් හැමෝම මට එවලා තියෙනවනේ නේ. ඒ කියන්නේ මේ ආදරේ දී ගන්න පුළුවන් නම් තමයි ඒක ජනප්‍රියයි කියන්නේ. නැත්නම් කූපන් එකකින් ජනප්‍රිය වෙනවට වැඩිය ආදරෙත් එක්කයි මිනිස්සු ජනප්‍රිය වෙන්නේ. මට වෙලාවකට හිතෙනවා අපි දැන් ජනප්‍රිය කියන අයත් දැන් හොයනවා අපි. කවුද එයා කියලා අපි අහනවා. දැන් මේ සම්මාන ගත්ත වෙලාවල් වලට නම් ජනප්‍රියම කවුද යා කියලා අහනවා. එහෙම අහන්න ඕනේ නැහැ අපි ජනප්‍රියයි නන්නේ. ඔව් හිබීම ලැබෙන්න ඕනේ. ඒක අපි දැනගෙන ඉන්නවා. දැන් එතකොට ඒ වගේම ඔබ සමාජ සේවය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන කෙනෙක්. ඔබේ තනකර ජීවිතේ ඔබ සමාජ මම මහා පරිමාණෙන් ඒව කරනවා කියන ළමයි ඔයාලත් දන්නවා. මම ඔයාලත් එක්ක මම ගොඩක් වෙලාවට පත්ත
දොස්තරවල් වලින් කතා කරන්න ඇවිල්ලා තිල්ලල නැහැ කවදාවත් මගේ දෙයකටනේ මං හැමදාම ගිහිල්ලා අඬන්නේ අනේ හරි මේක කොහොම හරි දාලා දෙන්න හිට අපි පිළිකා ප්‍රෝග්‍රෑම් එකක් කරනවා දී වැඩි අප මම මොකක් හරි දුක දෙයක් තමයි ඇවිල්ලා ඔයාලට කියන්නේ ඔයාලට ගොඩාක් ස්තුතියිවා මට හැමදාම මේ වැඩි උදව් කරා මාධ්‍ය වේදියෝ ගොඩාක් මට ඒ වෙනුවෙන් ගොඩක් උදව් කරලා තියෙනවා මේ අපි කරනවා ගොඩක් වෙලාට ඔය ප්‍රෝග්‍රෑම් කරාම මාර සතුටක් ලැබෙනවා ඒකත් එක්ක ඒගොල්ලොන්ගේ දැන් අපි කලා ශිෂ්ත්‍රයගේ මේ පිළිකා ගැන වැඩසටහනක් කළා අපි ඒගොල්ලොන්ගේ සොයා බැලීම් කරා පස්සේ හැදෙනක ඇත්තටම හම්බුණා අපිට ඒ හම්බෙච්ච අයව අපි අවශ්‍ය කරන තැන් වලට යොදවලා ඒ අද සාර්ථක වේවා අවසන් වෙලා තියෙනවා ඒගොල්ලෝ රෝගී තත්ත්වයක් නිත්තාවටම සුව වෙලා ඉතින් එහෙම දැක්කාම මේ අපි ඉතින් මේ ආවි මේකට නේද ඒ හින්දා මේ මොන හරි කරන්න ඕනේද කියලා හිතනවා ඉතින් ඒකට දැන් ඔබ තෝරාගත් අවසාන ගීතය නිලා වික්‍රමසිංහ ගායනා කරන බෝධි විහාරයේ ගීතය ඒ ගීතය තෝරාගන්නට විශේෂ හේතුවක් තිබ්බද ඒ සින්දුව දැන් අහනකොට තමයි හිතෙන්නේ ඇත්තටම දැන් අපේ මේ මල් කැකුළු ටිකක්නේ අපේ අනාගත පරම්පරාවනේ අනාගත පරම්පරාව මේ නැති වුණොත් එහෙම මේ ඇත්තට ලෝකේ අඳුරු වෙනවා කියලා කියන්නේ මුළු ලෝකෙම බැරවෙනවා කියලා කියනවනේ. ඉතින් එතකොට මට හැමතිස්සෙම හිතෙන එක තමයි ඇත්තට මේ පොඩි කෙල්ලෝ ටිකනේ දැන් මේ කෙල්ලෝ ටික පරිස්සම් කරගන්න ඕනේ කියන තැන ඉන්නේ අපි ඉන්න ඕනේ. ඒ සින්දුව හද්දි ඉස්සර දැනුන්නේ පස්සේ කාලෙක තමයි මේ සින්දුව කොච්චර ලොකු දෙයක්ද මේ කියන්නේ. මේ අපේ මේ අනාගතේනේ අපි පරිස්සම් කරගන්න ඕනේ කියලා. මම ඒකත් එක්ක තමයි සින්දුවට ගොඩක් ඇලුම් කරන්නේ. ඔව් දැන් අද දවසේ ඔබ වෙනුවෙන් මා වැඩසටහන තුලින් ඔබ හමුවට පැමිණියේ අපේ වේදිකාව සිනමාව සහ පුංචි තිරය දශක තුනක් පුරා තමන්ගේ රංගනයෙන් උපවත් කර ඒ වගේම තමන්ගේ නිහඬ දිව්‍ය තුළ විශාල සමාජ මෙහෙවරක යෙදෙමින් අන් අයට උදව්පකාර කරමින් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන දක්ෂ රංගන ශිල්පිනියක් බොහොම නිහතමානි කාන්තාවක් මහ පොළොවේ ජීවත් වන ගැහැණියක් වන මාලි ජයවීරගේ. ඉතින් මාලි ඉතාමත් සුන්දර හෝරා දෙකක් අපි සමග ගත කරා. ඉතින් අප සමුගෙන යන්නටත් කාලේ ළඟයි. ඉතින් රේඩියෝ රන් ලංකා විතින් පුංචි තිලිනයක් ඔබට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම මේ සමුගෙන යන්නට කලින් ඔබට යමක් කියන්නට තිබෙනවාද? ඔව් කියන්න ඕනේ. කියන්නේ මේ මම මේ හිතපු දෙයක්වත් නෙමෙයි. නමුත් ඔයා මට වද දුන්නා මේකට මීට කලින් ඉඳලම එන්න. මම මොනව කියන්නද ගිහිල්ලා මොනව කියන්නද කික ඇහුවා. නමුත් ආවත් ඇරියේ නෑ. ඉතින් කොහොම හරි ඇදගෙන ආවා. දිනිති ඔයාටත් ගොඩාක් ස්තුතියි. ඔයාට මේ ඔයා මන්ට පුදුම හිතුණා මෙහෙම ඇවිල්ලා මේ එහෙම ගෑල්ලා මේ තනියම මෙහෙම කරනවාද කියලා. මේ ඇත්තටම බොහොම ස්තුති. මටත් නිකන් මෙතන පිට තැනක් වගේ දැනුන්නේ නැහැ. මං අය වගේම හරි ආදරේ මේ ටික ඔයගොල්ලෝ ඒෝපේක දිනිති තමයි මේ ඔක්කොම ලියල ඉවරලා මේ දුන්නේ. මේ ලස්සන්ට ඔයගොල්ලෝ නම් ටිකයි ඔයාලා කියපුවයි ලියලා ඉවරලා තියෙනවා. මට හරිම සන්තෝසයි ඒක ගැන. ඇත්තටම මේ මිනිස්සුන්ගෙන් තව අද දවසේ තව කෙනෙක් මට ආදරෙන් හම්බෙන්න තියෙනවනේ. අද දිනිති මට අලුතෙන් හම්බෙච්ච චරිතයන්නේ. එයා ඒ හම්බීමත් මං ගෞරව කරනවා දිනිති හේතුවටත්. මේ ඔයාටත් බොහොම ස්තුතියි මේ අවස්ථාව මට දුන්නට. මේ බලාගෙන හිටපු අය මාව දන්නවනම් මාව දැකලා තියෙනවනම් හරි මාවත් එක්ක මම එක එක දැන් ඔය අපි නාට්‍යවලට ගියහම අපිට හම්බ වෙනවනේ. ඒ හම්බෙච්ච අයත් මෙතන ඇති කියලා මට හිතෙනවා. ඒ හම්බෙච්ච වෙලාවලට කතා කරපු හැමෝටම ආදරේ ගෞරවය මම ඕගොල්ලන්ටත් පුද කරනවා. ඔබට ඔබගේ සියලුම මට තෑග්ගකුත් හම්බුණා දිනිතිලා. ඒක තෑග්ගක් ලෑස්ති කළා. ඒකටත් බොහොම ස්තුතියි. ඔබට ඔබගේ කලා ජීවිතේ පෞද්ගලික ජීවිතේ සහ සමාජ මෙහෙවර තුළ ඔබගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලම ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි රේඩියෝ රන් ලංකා වෙනුවෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයිබෝන් දිනිති. Thank you.
Kandula karanum pa